හොඳයි එනම් අපි මේ දැන් වෙලාව ටිකක් පැන්න අප එක හමාරකට කිට්ටුව වෙලාව ගියා මොකද අපි බලාපොරොත්තු වෙනවා ඔබට තවත් අවස්ථාවද්දෙන්ද පැයක් පමණ වෙලාවක් ඔබගේ නොයෙක් අයගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් නොයෙක් අයට දැන් සමහරු ඇවිල්ල තියෙන අතන මන් දැක ඉන්නවා ඉතිහාසය අහන්නත් ඔහු ඕන කෙනෙක් ඕන ප්‍රශ්නයක් අහන්න අපි සියලු ප්‍රශ්නවලට ධර්මතාවයෙන් පිළිතුරු දෙන්න කටයුතු කරන හොඳයි දැන් ඊට අවස්ථාව අවසර හරියතුමාංශ මට කම්මාවන ක්ලේශාවරණ පැහැදිලි නැහැ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න දකන්න ඕ දැන් ඔබ ප්‍රිය දෙයට ඇලිලා තණ්හා අනුසය අලුතෙන් එකතු කරගත්තොත් ඒක අර නිවන ආවරණය වෙන කම්මාවරණය ඔබ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් එකට එක කළොත් අනුන්ගේ නිවන් මගට බාධා කළොත් වැහුවොත් මොකද වෙන්නේ කම්මාවර දැන් මේ ධර්ම දේශනාව පවත්වන්න මොන තරම්නම් සම්මත පන්සල්වල හාමුදුරුව විරුද්ධව පොලිසි ගියාද අර මේ සංවිධායකයන් වූ මිනුවන් මිතුන් මහත්තයලට මොන තරන්නම් කතා කළාද. අන්තර්ජාලය තියෙනව මේ ඔක්කෝ. දැන් තව කෙනෙකුගේ මේ නිවන් මග වහන්න මේ සම්මතයෙන් වඳින පුදන යදින පදන මහායානාගමක් අදහන හාමුදුරුව. බෞද්ධයාගේ නිවන් මග වහන්න කටයුතු කරන. මොන තරන්නම් ඔය කියන බහන්න හදන ඔබ සියලු දෙනාට මේ ධර්මය ප්‍රකාශ කරන්න දේශනා කරන්න මේ කටුණුකාරණා මතු කල්ල පෙන්ලා දෙන්න කියා දෙන්න මේ අවස්ථාව නැති කරන්න කටයුතු කරපු ඔය හාමුදුරුවන්ට මොන තරන්නම් කම්මාවරණයක්ද. කල්ප කාලයකට දේවදත්ත කලාට වඩා වැඩි කරුමයක්. අන්න එහෙම තමා කම්මාවට. තේරුණාද? අනුන්ගේ නිවන් මග වහන්නට මේ නිවනට උපකාරවන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න තියෙන අවස්ථාව නැතිකිරීම තමා කරන්න පුළුවන් ලොකුම කම්මාව. ඒක කරන්නේ කවුද? ගිහියෝ නෙමෙයි. සිවුරු දාගත්ත මහායානික සම්මත හාමුදුරු වේසෙන් ඉන්නා. එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. දැන් මේ හම්බන්තොට පැත්තෙම එක ස්වාමීන් වහන්සේ කෙනෙක් පොලිසි ගියා. මොකටද? මේ ධර්ම දේශනාව නවත්තන්න. මේක කොහොම හරි පොලිසිය ඔයසී මාත්‍යටි කොල් මේ කොහොම හරි නවත්තන්න ඕන. අපි එක වචනයක් ධර්මයට විරුද්ධව මෙතන දේශනා කළේ නෑ. අපි කිව්වේ පරම මෛත්‍රිය පතුරන්න. අපි කිව්වේ අසුභානුස්සතිය වඩන්න. අනුස්සති වඩන්න. අපි කිව්වද ගාපියව් කොටපියව් මරපුවා පොලිසියට යන්න අරවා මේවා එහෙම කිව්වද? නෑ. අපි කිව්වේ විරුද්ධ කාර්යයටත් මෛත්‍රී වඩන්න. මොන තරම් ප්‍රියමනාප වුණත් යමක් ඇහැට කණ්ඨනාසයට ප්‍රියමනාපදේ අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න. නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න එපා නිච්චන් දුක්ඛන් විපරිණාම සම්මන් මෙනෙහි කර. ඒක නිසා දැන් කම්මාවරණ කියන්නේ මොකද? මේ නිවන් මඟ ආවරණය කරන ක්‍රියාකාරකම් කරුණු. කර්මය නිසා ආවරණය වෙනවා නිවන් මඟ. කෙලෙස් නිසා ආවරණය වෙනවා නිවන් මඟ කෙලෙස් ආවරණය. විපාක නිසා ඒ කර්මය සහ කෙලෙස් විපාක දීලා නිවන් මඟ ආවරණය. අර විපාක දෙනවා ඒගොල්ලන්ට. බලයින් නැද්දිම ඔබ දැන් හොඳට කල්පනා කරලා බලන්න ওই මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා. අපි නම් කිසිසේත්ම එක මොහොතකටවත් මේ කාටවක්වත් ශාප කරන්න වෛර කරන්න ක්‍රෝධ කරන්න මේ අපි හැම තිසේම අපේ එකම චේතනාව ඒ අයටත් ධර්මය අවබෝධ වේවා ඒ අයටත් නිවන් මඟ සාක්ෂාත් කරගන්න ඒ අයටත් මේ ධර්මය ලැබේවා කියලා. අපි මනුෂ්‍ය වෙලා ඉපදුනේ බොහොම අමාරුවේ. මේ මනුසත්ව ප්‍රතිලාභයක් පරම දුර්ලභයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. ඒක නිසා මේක හරියට තේරුම් අරගත්තොත් මේ අනුස්සති වැඩුවොත් මේ මලකට තට්ටු තුන අයින් කළා ඔය කම්මාවරණ සියල්ලෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. කරගත්ත යම් යම් කර්ම තියෙනවා නම් කමා කරගන්න ඕන.
අර කායන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයන් කම මේ ධම්ම. බුද්ධ ධම්ම සංඝ තීවිරත්නත්‍රයටම වරදක් වුණානම් පාපයක් කමාකරගෙන එතනින් පින් අනුමෝදන් කළා. ඒකෙන් මිදී නිදහස් වීම මේ මඟ යන්න පුළුවන්. අරතුන් වහන්ස මේ අර මිය ගිය අය එක එක ක්‍රියාකාරකම් වලට යොදා ගන්නවා කියලා එහෙම කියනවා. එහෙමත් කරන මිනිස්සු ඉන්නවා. එහෙමත් කරන අය ඉන්නවා. ඒවට කියනවා ඔය දේවාරූඪයෙන් භූතාරූඪයෙන් භූත කට්ටඩියෝ කියන්නේ. ඔය ඔබේ ගම්වලත් ඉන්නවා හූනියන් කට්ටඩියෝ කපුරාලල භූත කට්ටඩියෝ දේවාරූඪයෙන් දේවාල දාගෙන හදාගෙන. ඒ අයගෙන් ඔය මිය පරලෝකයේ යම් යම් භූතයෝ ඉන්නවා. තේරුණාද? මේ දෙවියෝ එහෙම මිනිහෙකුට ආරූඪ වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ භූතාරූඪ කියන වචනේ අයින් කළා දේවාරූඪෙන් සාත්‍ර කියනවා, කපුකම් කරනවා, උදව් කරනවා, උපකාර කරනවා. ඒක උදව් උපකාර කරනවා වෙන්න පුළුවන්. හැබැයි භූතාරූඪෙන් කරන්නේ භූතයට ණය වෙනවා. භූතයා මොකද කරන්නේ? දීලා ලණුවක් දාලා බැඳලා භූත ලෝකෙට එක්කන් යනවා. දැන් ඔහොම මේ භූතාරූඪෙන් භූත කට්ටඩිකම් කරපු හැම කෙනෙක්ම අපි බැලුවා දැන් භූතය වෙලා ඉපදිලා තියෙනවා මැරුණට පස්සේ. ඒකට උදව් කර උපකාර කරපු මිනිස්සුත් භූතය වෙලා ඉන්නේ. අනිවාර්යෙන් භූතයන්ගෙන් වැඩගත්තොත් භූත ලෝකෙට ණයයි, භූත ලෝකෙට යන්න වෙනවා. භූත කියන්නේ හතර අපායෙන් එකක්. නිවන් දකින්න බැරි තැන. මේ මිනිස්සෙකුත් වෙලා ඉපදිලා මනුසත්ත ප්‍රතිලාභයක් ලැබුණා භූතයෙක් වැඩිහිට භූතයෙක් බැඳගෙන කටයුතු කළොත් මොකද වෙන්නේ? භූතයට ණය වෙලා භූත ලෝකෙට යන්න වෙනවා. ඒක නිසා කිසිම කෙනෙක් මොනම විදියකින්වත් ඔය භූතාරූඪයෙන් භූතාවේශයෙන් කටයුතු කරන්නත් එපා, කරන තැනකට යන්නත් එපා, නිකම් මිල මුදල් සල්ලි ටික නාස්ති කරගන්නත් එපා. මේ බුදුහාමුදුරුව කියපු අනුසති හතර වඩන්න සතියක් වඩනකොට පුළුවන් නම් ණයගන්න දිනුවෙන් මිදෙන කරුණු හතරක් තියෙනවා. කමා කරගෙන පින් අනුමෝදන් කරලා පරමෛත්‍යයේ පතුරුලා ධම්මානුධම්ම පටිපදාමේ ඇසිරෙන්න අර සියලු ණයගන්න දිනුවෙන් මිදී නිදහස් වෙලා ඔබට නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සියලු කම්මාවරණ වලින්, කෙලෙසාවරණ වලින්, විපාකාවරණ වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඔය කියන ණයගන්න දිනුවෙන් මිදී නිදහස් වෙලා හතර ගම් දහන් කළු. අර තුමහන්ස එතකොට අර බැඳ තබා ගන්න කටිය එහෙම නිදහස් කරගන්න පුළුවන්. ඔව්, ඔය බැඳ තබා ගන්නෙ මිනිස්සුනේ. දැන් ඔය බෝධීන් වහන්සේලාට බඳින්නේ, පවරන්නේ, ඔය බෝතල් වල දාලා මූද පා කරන්නේ කවුද? ඔය කියන්නේ මිනිස්සු. හැබැයි භූතය බැරි වෙලාවත් ඔය බෝතලයකට දාලා භූතය බඳින්න පුළුවන් භූත කට්ටණියන්ට. මන් නෑ කියන්නේ නෑ, එහෙම බඳිනවා. හැබැයි බැන්දට බෝතලේ හැමදාම තියෙනවද? විපරිණාමයට පත් වෙනවා. කොයි වෙලාවෙ හරි බෝතලේ බිඳුනහම මොකද වෙන්නේ? අර හිරේ හිටිය භූතයා ඇවිල්ලා අර භූතයා සිය ගුණයකින් දරුණු වෙලා ඒ පරම්පරාව මුළු සනුහරේම විනාශ කරනවා. එතකොට ඒක තමයි අර විපාකාවර. ඒක නිසා කිසිම දවසක මේ අනිපාර ඔය භූතය පෙරේතය හැටියට ඇවිල්ලා ඔබට කරදර කරන්නේ කවුද? ඔබේම මිය පරලොව ගිය අම්මා තාත්තා සාම්පුරුෂයා භාර්යාව ඥාතීන් කවුරු හරි ඈ ඔබේම ළඟම ඥාතිය. එතකොට ඔබ මේ බෝතලයකට දාලා හිර කරන්නේ කාවද? ඔබේම අම්මා තාත්තා ඥාතීන්. එතකොට ඒ අය උරණ වෙන්නේ නැද්ද? උරණ වෙනවා. කවදා හරි බේරෙනවා. බේරලා එන්නේ කාගාවටද? අර වාරුව ගන්න ඔබ ගාව. නැති කරදර. දැන් ඔබ බොහෝ දුරට ඔබ කල්පනා කරගන්න බලන්න, ඔබ කවදා හරි ඔය භූත කට්ටඩියේ කවුරු හරි ගෙනල්ලා ඔය භූතේ පොඩි තොවිලයක් කරලා භූතේ බැඳලා තියෙන්න පුළුවන්. ඔය භූතය හදාකාලිකව ඔය බැඳිල්ලා නවත්තන්න බෑ. බෝධියකට බාර කරන්න බෑ. බෝගහකට බැඳලා බාර කරන්න බෑ. ලෙහා ගන්නවා. මිදෙනවා. මිදුණ ගමන් එන්නේ කොහටද? අර දස ගුණයකින් සිය ගුණයකින් අර දේශෙන්. දැන් අපි හිටමුකෝ ඔබ දැන් මිනිහෙක් හැටියට ඔබ මොකක් හරි වැරදි වැඩක් කළ, පොඩි වැරදි වැඩක් කළා, ආව හරි හිරේට දැම්මා. හිරෙන් මිදී නිදහස් වුණ ගමන් කාගාමට දෙන්නේ? ඔබ ගාවට. ආයි ඇහිලා විනාශයක් කර. ඒ වගේ තමයි ඊ වගේ සිය ගුණයකින් භූතය බලවා.
එනිසා කිසිම දවසක මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය අනුගමනය කරනවා නම් ඔය භූතය හැටියට වෙලා ඉපදෙන්නේ ඉන්නේ පේන්නේ ඔබ එම අම්මල තාත්තල ඥාතීන් ඒ අයට බොහොම කරුණාවෙන් ඒ අයට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා ඒ අයවැය භූතාත්මෙන් මිදී නිදහස් වෙන්න පින් අනුමෝදන් කරනවා මිසක භූත කට්ටඩියෝ ගෙනල්ලා භූතය බැඳලා භූතය බෝතල්වල දාලා බෝගස්වලට බඳලා හිරේ දාන්න එපා. හිරේ දැම්මුත් අනිවාර්යෙන් ඒ තාවකාලික ඔබට කීප දවසක් අර කරදරවලින් මිදී නිදහස් වෙන්න පුළුවන් වුණාට භූතය මිදී නිදහස් වුණ දවසට ඉඳන්ම ඔබට නැති කරදර ලක්ෂ ගුණයකින් ඇවිල්ලා මුළු සනුහරේම විනාශ වෙනවා. මුළු පරම්පරාවම විනාශ වෙනවා. තියෙන සියලු දේ සබ්බ සකලමනාවම නැති භංග වෙලා යනවා. ඒ තරමට භූතය බලවත්. ඒකයි භූතයන්ට කරදර කරන්න එපා. භූතය වෙලා ඉපදෙන්නේ ඔබේ අම්මල තාත්තලා ඔබ ජීවත් වෙන මේ මිනිස්සු හැටියට ඔබ භූතයෙක් වෙලා ඉපදෙන්න කවදක්වත් භූතයන්ට ණය වෙන්න එපා. අනුසතිය වැඩුවොත් කිසිම දවසක භූතයෙක් ප්‍රේතෙක් වෙලා ඉපදෙන්නේ නැහැ. සෝතාපන්න ඵලයට පත් වුණොත් අනිවාර්යෙන් සදහටම සතර අපායෙන්ම මිදී නිදහස් වුණා. එච්චර. මහන්ස මේ කටින පින්කමක් බාරරන් කරන්න බැරි වුණොත්ින් එතන කම්මාවරණයකට පත්. ඒක ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලේ කරන කටින පින්කමක් කළා නම් හරි. නමුත් අද නම් මේ කටින පින්කම් ව්‍යාපාර. ඒකටත් තමයි එහෙම වරදක් වුණා නම් කමා කරගෙන පින් අනුමෝදන් කළා පින් පවරලා ඒකෙනුත් මිදී නිදහස් වෙන්න එච්චරයි තියෙන්නේ. වසර 45 තිස්සේ ලෞතර බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ දැන දෙක තමා තුළින් ප්‍රත්‍යස්ත කොට අවබෝධ කරගෙන දේශනා ප්‍රාතිහාර්යේ පාණ්ඩා වූ අරියතුන් වහන්ස ඔබ වහන්සේගෙන් අවසරයි. එම මේ ස්ථානයේ බික්කු බික්කුණී උපාසක උපාසක කියන සීවන පිරිසගෙම අවසරයි. අරියතුන් වහන්ස මම අසා තිබෙනවා බුද්ධ දේශනාවේ කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා. එහෙත් අප සම්මත ආගමේ අනන්ත අප්‍රමාණ ධර්ම දේශනා ශ්‍රවණය කරා. ඒ ධර්ම දේශනා තුළ අපි ප්‍රශ්නාර්ථයක් ඉදේ තියාගෙන නිවෙස්වලට ගියා. අපිට ධර්මය පිළිබඳව ඇතිවෙන ප්‍රශ්න ගැටලු නිරාකරගන්න අවස්ථාවක් බොහෝ දුරට තිබුණේ නැහැ. එහෙත් අරියතුන් වහන්ස ඔබ අපට කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා කියන දිගම ලබා දීපි තිබෙනවා. ඒ අනුව අරියතුන් වහන්ස තව දෙකක් තියෙනවා මහත්වේ තේරුම් ගත්තේ නැතුවට. කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සන. අංගුත්තර නිකායේ චතුත්ථක නිපායේ සූත්‍ර ධර්ම 14ක තියෙනවා. පග්ගුණ සූත්‍රය කියලා විශේෂම සූත්‍රයක තියෙනවා අංගුත්තර නිකායේ තියෙන. කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සන. මොකද්ද මේ කාලේන කියන්නේ? කෙලෙස් නැති කරන්න. කාල කියන්නේ කෙලෙස්. තේරුණාද? දැන් අද මොකද්ද පරිවර්තනය කළා තියෙන සම්මත හාමුදුරු ත්‍රිපිටකේ? වෙලාව. මේක හරි වෙලාව, නිසි වෙලාව, අරමය කියලා. කාල කියන්නේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ මේ වෙලාවට නෙමේ මේ කෙලෙස් වලට කියපු නමක්. වෙලාවට බුද්ධ දේශනාවගේ යුගය යාමය කප්පය සමය. යුගය යාමය සප්පය කප්පය සමය කිව්වනම් අන්න වෙලාව. නමුත් කාලය කියන එක ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ධර්මවලින් 90ක තියෙනවා කොතන හරි ඔය කාල. කාල කාලෝ කාලාමා කාලෙන් කාල කරෝති කාල මේ විදියට තියෙනවා. මේ කාල කියන වචනේ කාලාමා තියනෙ කාලාමා සූත්‍රයේ තියෙන්නේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්නට කියන එකයි. ඉතින් ඒක නිසා කාලේ න කියන්නේ කෙලෙස් නැති කරනවා. දැන් අර දැන් දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හේතුට. දැන් මේක මොකද්ද කියන්නේ? දේවෝ වස්සතු කාලේන. දෙවියෝ කලට වැසි වස්සනවා කියලා පරිවර්තනය කළා.
එදා දේව කිව්වේ මේ දේවහෙලේ හිටියේ රජවරු දේවින් වහන්ස දේවයන් වහන්ස. එතකොට දේව කිව්වේ දේවහෙලේ හිටිය මේ බුද්ධ දේශයේ හිටිය රජවරුන්ට කිව්වා අර රාජා බෞද්ධ ධම්මිකෝ කිව්වේ රාජා තමයි. ඉතින් ඒක නිසා මේ දේව කියන්නේ එදා රජවරුන්ට. දේවෝ වසතු වසතු කාලේ මේ කෙලෙස් නසමින් දසරාජ ධර්මයෙන් රජ කරන රජවරු ඉන්න කාලෙට සස්ස සම්පත්ති හේතුට. ඉතින් රාජා බෞද්ධ ධම්මිකෝ ඒ රාජා මේ නිවන් දකින්නට මිනිසුන්ට යහපත් චේතනාවක් කරනවා. ඒ මිසක් මේක මේ නිසි කාලට බැහි වරින්න වස්සන කතාවක් දෙවියෝ වස්සන කතාවක් නෑ. දැන් අද වෙනකොට ඔය කාලේන කාලාමා හැම අයන් වස්සාන කාලෝ. කාලෝ කියන්නේ කෙලෙස් තවමින් දවමින් මේ මඟපල් ලබන්නට මම මේ වැහි කාලය ගත කරනවා කියන එක. ඒකට අද සම්පූර්ණම ඔය කටිනි පිංකම් කාලේ මේ කෙලෙස් දවමින් තවමින් කටයුතු කරන්නේ නැහැ. ඒ කාලේ සල්ලි එක්ක අහු කරගන්න කටයුතු කරනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ දේශනාවේ මාර්ග දීපාසාවේ තියෙන කාල කාලං අකාලිකෝ කාලේන කාලාමා කාලේන කාලං කරෝති ඔක්කොම කාල කියන්නේ කෙලෙස්. මේ කෙලෙස් හතර ක්‍රමයකින් තමයි කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සමන ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ සාකච්ඡා කිරීමෙන් සමත විපස්සනා භාවනා වැඩීමෙන් කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. සමත විපස්සනා හැටියට දෙන්නේ කිව්වේ අනුස්සති භාවනා. නැතුව කසින භාවනා නෙමෙයි. ස්වාමීන් වහන්සේ මට පුංචි ගැටලුවක් තියෙනවා. රාග දේශ මොහ අපි සිහිනෙන් දකින විට අනුසය ඉපදී ආසේ වශයෙන් මනෝකායි තැම්පත් වෙනවාද? සිහිනයක් දැකලා ඒ සිහිනයට ඔබත් ක්‍රියාත්මක වුණොත් ඔබ බය වුණොත් එක ප්‍රිය සිහිනයක් නම් ඒකට ඇලුනොත් ඒකට ගැටුනොත් ඔබ තුල අනුසය අලුතෙන් උපදිනවා. සීනය සීනයක් හැටියට දැකලා අනුස්සති වැඩුවොත් ඒකෙ මිදී නිදහස් කරගත්තොත් කම්මා අර කමා කරගන්නා කරුණු අයෙන් කමා කරගෙන පින් අනුමෝදන් කරලා පින් පැවරලා පරම මෛත්‍රිය පැතුරොත් ඔය සීනෙන් ඔබට ප්‍රතිඵලයක් මොකක්වත් අයහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. යහපත් ප්‍රතිඵලයක් ලැබේ. බෞද්ධය හැටියට ඒක දැනගන්න ඕන. හීන දකිනෝ පුතක් යන මිනිස්සු හීන දකිනෝ. අරහත් ඵලයට පත් වුණාට පස්සේ නිවන හීන දකින්නේ නැහැ. සෝතාපන්න සකදාගාමි මාර්ගවලත් හීන දකිනවා. හැබැයි අනාගාමි මාර්ගයට පත් වුණාට පස්සේ අරහත් ඵලයට පත් වුණාට පස්සේ හීන දකින්නේ නැහැ. නමුත් සෝතාපන්න ඵලයට පත් වුණොත් ධර්මයේ තේරුම් ගත්තොත් අනුසතිය වඩනවා නම් ඔය ඕනෙම සීනයක නිට වෙන දේවල් මේ ඒවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, ඒවෙන් බල වෙන්නේ නැහැ. ඒවා නිච්චසේ සුඛසේ ආත්මසේ ගන්නෑ. ඒවත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය තේරුම් අරගෙන කටයුතු කර. වැටුණා ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට මෙම යුගමේව තවත් චිරාත් කාලයක් මේ හෙළඹීම සිද්ධ කිරීමට නිරෝගී සම්පත්තිය ලැබේවා කියා මා අදිෂ්ඨාන කරනවා. අවසරයි අරහත් බුදු පියාණන් වහන්සේ, මේ අරියමත්තාවද්ද කියලා මට පොඩ්ඩක් දැනගන්න තියෙනවා. මොකද්ද? අර දස දිශාවට මෙත් වැඩලා 11 කින්ෙන් මිදිටා ඒක ඒකත් හරිය මෙත්තාවක්ද කියලා දැනගන්න ඕනේ. ඔව් ඒකත් හරියට කළොත් මේ බුදුහාමුදුරුව මෙත් වැඩීම දස දිශාවට මෙත් වැඩීමකුත් කිව්වා. සියලු සත්වයන්ට මෙත් වැඩීමකුත් කිව්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ කියලාත් කිව්වා. දස දිශාවකුත් කිව්වා. උතුරු දිග උතුරු අනුදිග දකුණු දිග දකුණු අනුදිග පසුදිග පෙරදිග පෙරදිග අනුදිග යටදිග උඩදිග දස දිසා. මේ දස දිසාවෙම සත්වයෝ ඉන්නවා විඥානයේ කටයුතු. ඒ සියලු දෙනාට මගේ හිතෙන් මම පරම මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවන එක තමයි දස දිසා දිග. එච්චර ඕනේ නැහැ මේ ඒ එච්චර අර මුල්ම අවස්ථාවේ මෛත්‍රිය වඩන්න ආදුනිකේ කැටියට ඔය දසපැත් දහදිදායම ඉන්න සියලු දෙනාට මෛත්‍රී කළාට වරදක් නැහැ. ඊට වඩා ධර්මයේ තේරුම් ගත්තාම මමද සියලු ලෝක සියලු සත්වයෝ. සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්තා. සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්තා. අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්තා. අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්තා. නිවන් සුවෙන් සුවපත් වෙත්තා. අන්න ඒක බොහොම අංග සම්පූර්ණ
ආර්ය මෛත්‍රියක් අප්‍රමාණ චේතෝ විමුක්තියක් වැඩෙන පරම මෛත්‍රිය අර දසදිස මෛත්‍රිය අතර දාලා මේකට ඉඳෙච්ච කොටට. එහෙම නැත්නම් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ආරතුන් වහන්සේ මට මේ අස්මිමානේ කියන එක ටිකක් පැහැදිලි කරන්න. අස්මිමානේ කියන්නේ අස්මිමානේ. ආ අස්මිමානේ. ඔව් ටිකක් පැහැදිලි. මේ මිනිසෙක් හැටියට මනසින් කටයුතු කරන පුද්ගලයෙක් හැටියට මේකට බුදුහාමුදුරුවෝ කිව්වා මම ආයනිය. මමත්වය. ඒතන් මම ඒසෝහමත්මි ඒසෝමේ අත්තාති. යමක් නිච්චසේ සුකසේ අත්තසේ ගන්නවා නම් ඒක අස්මිමානේ. මේ දැන් ඔය ඇහැට ගන්නට නාසයට දිවට කයට මනට අරමුණු වෙන සියලු දේ මගේ කොට ගන්න කැමතිනම් මමත්වයෙන් ගන්න කැමතිනම් මඤ්ඤමානයෙන් කැමතිනම් ඒකට කියනවා අස්මිමානේ. එතකොට මේ සියලු මිනිස්යෝ ගාව දැන් ඔය නොයෙකුත් දේවල් දේපොළ ඉඩකඩන් සබ්බ සකලමනාමය මමත්වයෙන් ගන්නවනේ. ඒ ගන්න එකම හේතුව මොකද්ද? අස්මිමානය. මේ අස්මිමානය තමා මගඵල ලැබූ ආර්යයන් වහන්සේ කෙනෙක් පියවර ගණනාවකින් මේ අස්මිමානය අයින් කරනවා. තේරුණාද? ඔය මාන හතකින් මිදී නිදහස් වෙනවා නිහතමාන. මාන තුනකින් මිදී නිදහස් වෙනවා අනතිමාන. ඒ වගේම අර අතිමාන උච්චමාන හීනමාන මේ ඔක්කොම විමානින් මිදී නිදහස් වුණ අනාගාමී පුද්ගලයා ගාව තියෙන්නේ මොකද්ද? අස්මිමාන. අරහත් ඵලයටපත් වුණාකොට නැති වෙන්නේ මොකද්ද? අස්මිමාන. එතකොට අර සකද සෝතාපන්න ඵලයට සකදාගාමී ඵලයට අනාගාමී ඵලයටපත් වූ පුද්ගලයා ගාවත් තියෙන්නේ අස්මිමාන. තේරුණා? අර සෝතාපන්න ඵලයටපත් වුණාම මේ ප්‍රියාප්‍රිය දෙක නැහැ. ප්‍රියාප්‍රිය පරිඥාතම් පරිඤ්ඤය. පිරි අපිරි දෙකම සිඳලා. හැබැයි තියෙනවා මනාපමනාප. මනාපමනාප ඇති වෙන්නේ අර අස්මිමානෙ තියෙන නිසා. එතකොට අනාගාමී ඵලයටපත් වූ මිනිස්සේ තුලත් තාම තවදුරටත් ජීවත් වීමේ කැමැත්තක් මඤ්ඤතාවයක් පොඩි තියෙනවා. රූප රාග අරූප රාග අස්මිමානෙ තියෙනවා. අස්මිමානෙ නැති වෙන්නේ අරහත් ඵලයට මිනිසෙක් පත් වුණා. ඊට පස්සේ අස්මිමානයක් නැහැ. ඒක නිසා මේ මිනිසෙක් ගාව තියෙන බලවත්ම මැනීම මානිය තමයි මමත්වයෙන් මැනීම අස්මිමානය. මඤ්ඤතාවයෙන් මැනීම. ගරු අරුවන් වහන්සේ අවසරයි. මට පැහැදිලි කළ දෙන ස්වාමීන් වහන්සේ මේ පංචස්කන්ධයේ සංඛාර සිත. පංචස්කන්ධයේ සංඛාර සිත. සංඛාර. දැන් පංච කියන්නේ මොකද්ද? දැන් ඔය කොටස් පහ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට මේ ලෝකේ ජීවත් වෙනකොට රූප වේදනා සංඥා තුනයි තියෙන්නේ. සබ්බචිත්ත සාධාරණ තුනක් තියෙනවා. රූප වේදනා සංඥා. පෘථග්ජන පුද්ගලයෙක් මේ රූපය ප්‍රියනම් සංඥාවක් සංචේතනාවක් සම්පස්ස වෙනවා සංකාරයක් කරනවා. ඒ අනුව විඥාණයෙන් කටයුතු කරනවා. එතකොට ඔය කියන පංචස්කන්ධේ සංකාර කරන්නේ ආර්යයන් වහන්සේ කෙනෙක්ද? එහෙම නැත්නම් අනුස්සති වඩන කෙනෙක්ද? පෘථග්ජන පුද්ගලයෙක්ද? පෘථග්ජන පුද්ගලයෙකුගේ පංචස්කන්ධය උපාදානය කරගන්නට හේතු වෙන මූලික කරුණ තමයි සංකාර. ආර්යයන් වහන්සේ කෙනෙක් ධර්මයේ තේරුම් ගත්ත අනුස්සති වඩන කෙනෙක් තාම මගඵල නොලැබුවත් සද්ධා ඉන්ද්‍රිය මතු පුද්ගලයෙක් සියලු සංකාර පිළිබඳව නිවැරදි දැනීමක් ලැබලා සබ්බේ සංකාරා අනිච්ඡාටි. නිච්චසේ ගන්න. සබ්බේ සංකාරා දුක්ඛාටි. මේ සියලු දුකට හේතුව සංකාර. එතකොට මේ සංකාර තමයි සියලු දුකට මුල් වෙන්නේ, හේතු වෙන්නේ, නිදාන වෙන්නේ විඥාණයෙන් කටයුතු කරන්නේ. එතකොට මේ සංකාර විසංකාර කරන්න පුළුවන්. සංකාර දැන් අර අනේක ජාති සංසාරං ගාතාවේ තියෙන්නේ මොකද්ද? සං දැකලා සංදා විස්සං අනිබ්බිසං විසංකාර ගතං චිත්තං. සංකාර විසංකාර කළා.
තේරුණාද? ඔබටත් පුළුවන් සංකාර විසංකාර කරන්න බෑ. හුලං ඇද්දට පිට කරාට, බඩ පිම්බීම හැකිලීම් බැලුවට, සිල් ගත්තට සමාදන් වුණාට, පිරිත් කිව්වට, දන් දුන්නට, පින්කම් කළාට, සංකාර විසංකාර කරන්න පුළුවන් එකම ක්‍රමය මොකද්ද? අර සංකාරයක් එන මොහොතේ අනුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගත්තන්දවත් වැඩුවොත් ඒ සංකාරය විසංකාර වෙලා ක්‍රියාසිතක් බවට පත් වෙලා ප්‍රඥාවෙන් කටයුතු කරන්නෙක් බවට පත්වෙනවා. අන්න එතකොට මේ පංචස්කන්ධයේ කොටස් පහක් තියෙනවා. ආර්ය ශ්‍රාවකයාට රූප වේදනා සංඥා ක්‍රියා ප්‍රඥා. පෘථග්ජන පුද්ගලයාට රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මේ අනුස්සති වඩන ආර්ය ශ්‍රාවකේ කිසිසේ සංකාර කරන්නේ ක්‍රියාසිත බවට පත් කරගන්නවා. අර අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති අනුස්සති හතර වඩන ආර්ය ශ්‍රාවකයා සංකාර නිච්චසේ ගන්නෑ අනිච්චං, සුඛසේ ගන්නෑ දුකින් කෙලවෙන බව දන්නවා, මමත්වයෙන් ගන්නෑ විපරිණාමයට පත් වෙන බව දන්නවා. ඒ අනුව සංකාර විසංකාර කළා, අනුස්සති වඩලා ඒ පුද්ගලයා ප්‍රඥාවෙන් කටයුතු කරනවා, නිවන් දකින්න මගට පත් වෙනවා. එතකොට මේ සියලු මිනිස්සුන්ට මේ සංකාර තමා තේරුම් ගන්න බැරුව ඉන්නේ. මේ සංකාර තේරුම් ගන්න මෙච්චර අමාරු නිසා සැරියුත් හාමුදුරුවෝ මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මහා ප්‍රඥන් මහන්සේ හැටියට සැරියුත් හාමුදුරුවෝ මේ සංකාර ගොනු කළා, ලේඛනගත කළා, පෙළගස්සලා කියන්න සංගීති සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා දීඝනිකායේ. මේ සංගීති සූත්‍රයේ තියෙනවා තයෝ මේ සංඛාරා තයෝ මේ අபிසංඛාරා. තයෝ කියන්නේ තුනක්. වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර, සාමාන්‍ය සංඛාර තුනයි. ඒ සූත්‍රයේම තියෙනවා තයෝ මේ අபிසංඛාරා. පුඤ්ඤ අபிසංඛාර, අපුඤ්ඤ අபிසංඛාර, අනිඤ්ඤ අபிසංඛාර. මෙන්න මේ සංඛාර සබ්බේ සංඛාර. සබ්බේ සංඛාරා අනිච්චාති. නිච්චසේ ගන්න එපා. සබ්බේ සංඛාරා සැපයි කියලා ගත්තොත් දුක උරුම වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒ අනුව සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. එයම නිවන. එතකොට සංඛාර විසංඛාර කරනකොට සන්ධි විසන්ධි වෙනම, සමුදය නිරෝධ වෙනම, සංවට්ට විවට්ට වෙනම, මේ සියලු වට තුනෙන් මිදී නිදහස් වෙනවා. අනුසති උපදින්නේ, ඇතුළාන්තේ පිරිසිදු වෙනවා. තේසං වට්ටං නත්ති පඤ්ඤාපනාය බවට පත් වෙනවා. එතකොට මිනිස්සෙක් වුණාම තේරුම් ගන්න ඕන සංකාර මොනවද, අபிසංකාර මොනවද. ඔය දෙක තේරුම් ගන්නා තාක්කල් මේ අවිද්‍යා මුලෙ මිදී නිදහස් වෙන්න බෑ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද රටේ ලෝකයේ විවිධය විවිධ රෝග ලක්ෂණ වලින් අපමණ දුක් බිඳවට පත් වෙලා තියෙනවා. රෝග වලින්, රෝගාබාධ වලින්. රෝගාබාධ වලින්. අපේ මේ සූත්‍ර පිටකයක තියෙනවා, මම දැකලා තියෙනවා, සියලුම රෝග ලක්ෂණ බුද්ධ දේශනාව තුළ කබර රෝග පවා දේශනා කළා. කර්ම රෝග සහ උපක්‍රම රෝග සම්බන්ධව. මොකද අද විශේෂඥ වෛද්‍යවරු ළඟට සියලුම අය ඕනම කුඩා මහලු ඉස්සර වගේ නෙමෙයි සියලුම අය රෝගයෙන් විවිධ රෝග ලක්ෂණයෙන් පෙළෙනවා. උතර විශේෂඥ 10 දිනක් ගියාම 10 දිනක් 10 ආකාරයකට කතා කරනවා. නමුත් මේ දුකට වේදන වන බුදුන් වහන්සේතුළු දේශනා කරපු දේ තුල යම්කිසි නিত্য භාවයෙන් තියෙන අපි තේරුම් නොගන්නා තේරුම් ගත යුතු දේ. ඔබ වහන්සේ ගෞරවනීය ලෙස මේක පොඩි පැහැදිලි කිරීමක් කළොත් අපිට ආර්ථික මානසික වශයෙන් යම්කිසි සහනයක් ලැබි. දැන් මහත්යෝ බුදුහාමුදුරෝ දේශනා කළේ හේතුඵල ධර්මයක්, පටිච්ච සමුප්පාද ධර්මයක්. තේරුණාද? මේ තමන් නොකළ දෙයක් තමන්ට ඵල විපාක දෙන්නේ නැහැ. කළ දෙයක් ඵල විපාක දෙන්න පුළුවන්. ඒක මගහරින්න, අතාරින්න, ඉවත් කරගන්නත් මිනිසෙකුට පුළුවන්. හැබැයි නොකළ දෙයක් කීයටවත් ඵල විපාකයක් හැටියට එන්නේ නැහැ. හේතුම් පටිච්ච සම්භූතං මේ බුද්ධ දේශනාව.
හේතු බංගා නිරුද්ධති බුද්ධ දේශනා. එතකොට හේතුම් පටිච්ච සම්භූතම්. හේතු තුනයි තියෙන්නේ. තේසං හේතුන් තථාගතවා. ප්‍රිය දේට ඇලීම එක හේතුවක්, අප්‍රිය දේට ගැටීම දෙවෙනි හේතුව, ප්‍රියාප්‍රියතර වැඳීම වැරදිසේ මැනීම තුන්වෙනි හේතුව මොහේ. එතකොට ඔය සියලු ආබාධ 108ක් ආබාධ 90ක් රෝග. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා මේ තමන් කරපු දේවල් වල ඵල විපාක. තේරුණාද? ඔය 108ක් රෝග ආබාධ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ. 90ක් රෝගත් විග්‍රහ කරලා තියෙනවා. ඔය කන්න රෝග, කට් රෝග, සුක රෝග මේ වගේ මෙහෙම හුඟක් කියලා තිනවා. සෙම්මා බාධා, පිත්තා බාධා, සම්මුඨානා බාධා, කම්ම රෝග, උපරිණාම බාධා ඔය විදිහට විග්‍රහ කරලා තිනවා මේ ගිරිමානන්ද සූත්‍රය. මේ සියලු දේවල් දැන් ඔබ බලන්ද හැම මිනිහෙකුටම ඔය රෝගෙන්නේ නැහැ. තේරුණාද? තමන් කරගත්ත දේ විතරයි තමන් තියෙන්නේ. මේක ඊට පස්සේ මේ අර කරත්තේට බැඳ ගුණා වගේ, ගුණාව බැඳ කරත්තේ වගේ, අර තමන් කරපු ගත්ත දේ ගුණා අදින කරත්තේ පස්සෙන් එන්නා වගේ තමන්ට උරුම වෙනවා. තේරුණාද? තමන් නොකළ දෙයක් එන්නේ නැහැ. දැන් එතකොට අතීතයේ තමන් මේ වගේ නොදැන අඥානකමෙන් වැරදි දේවල් කරලා තියෙනවා. ඒව තමයි දැන් කර්ම විපාක හැටියට ප්‍රතිසන්දෙන්නේ උරුම වෙන්නේ. දැන් ඒකට මොකද කරන්න ඕන? එකම ප්‍රතිකර්මය වර්තමාන මොහොතේ ඉඳලා අපි මේ අනුස්සති අතර වැඩුවොත් අපි තරහා ගන්නෑ. මෙත්තා අනුස්සති, මරණ අනුස්සති, බුද්ධ අනුස්සති වඩනවා. රාගයෙන්, තණ්හාවෙන්, උපාදානයෙන් කටයුතු කරන්නේ අසුභ අනුස්සති, මරණ අනුස්සති, බුද්ධ අනුස්සති වඩනවා. ඒ නිසා අලුතෙන් කර්ම සකස් කර ගැනීම නැවැත්තුවා. එතකොට මේ පුරාණ කර්ම, චීනම් පුරාණ, පුරාණ කර්ම වලින් මිදී නිදහස් වෙන්න කමා කරගෙන පින් අනුමෝදන් කළා, පරම මෛත්‍රිය පතුරවලා ඒ අතීතයේ කරපු සියලු කර්ම වලිනුත් කොටසක් මිදී නිදහස් වෙන්න පුළුවන් කොටසකින්. හැබැයි අර අලුතෙන් කර්ම එකතු කර නොගන්නාකොට සද්දා ඉන්ද්‍රිය මතුවෙලා සතර අනුසති වඩනකොට අනුසති වැඩීම නිසා අර නිවන් මඟ සාක්ෂාත් වෙනවා. ඒ අනුව මේ ජීවිත කාලය තුළදී ගෙවන්න පුළුවන්, විඳින්න පුළුවන්, වැය කරන්න පුළුවන් ඔක්කොම දේවල් ඉවර කළා, මඟපල් ලැබලා රහත් ඵලයෙන් මිදී නිදහස් වෙනවා. එතකොට අර ඔය රෝගාබාධ 108න් 99නුත් මිදී නිදහස් වෙනවා. තේරුණාද? ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුව කියපු ධර්මය හරියට තේරුම් අරගෙන අනුස්සති අතර වඩලා ණයගන දෙනුවෙන් මිදී නිදහස් වෙන අර කමාකර ගැනීම, පින් අනුමෝදන් කිරීම, පරම මෛත්‍රියේ පතුරෝලා ධම්මානුධම්ම පටිපදාවෙත් හැසිරෙනවා නම් වෙන මොනවා නැතත් නොකොලත් තමන්ගේ රාජකාරී කටයුතු ඒ විදියට හරියට කරනවා නම්, අනුසය අලුතෙන් උපද්දවා ගන්න නම්, සමුදය නිරෝධ කරනවා නම්, බුද්ධ ශක්තියට අනුගත වුණොත් කිසි කෙනෙකුට නැවත උපතක් නොලබන තත්ත්වයට පත්වෙනවා. අඩුමසෙන් සෝතාපන්න ඵලයට පත්වෙලා සතර අපාදුකින්වත් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. එතකොට ඔය සියලු ආබාධ වලින්, රෝග වලින් 108ක් 99ක් රෝගාබාධවල මිදී නිදහස් වෙන්න අනුසති වඩන්න ඕන. අර සතර ණයගන්න මිදී නිදහස් වෙන සතර කම්ඩාන්, ඒ කියන්නේ කමාගරගෙන පින් අනුමෝදන් කළ පරම මෛත්‍රී පතුරුල ධම්මානුධම්ම ප්‍රතිපදාව හැසිරෙන්න. අවසරයි ආරයතුන් වහන්ස, මට දැනගන්න ආසයි අග්නි කන්දෝපම සූත්‍රය බුදුන් වහන්සේ දේශනා කළේ මොන අවස්ථාවලද? ඔව්, ඒ වගේම අග්නි කන්දෝපම සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කළා මේ ශාසනය බොහොම දුස්සීලයන්ගෙන් ගහන වූ අවස්ථාව. තේරුණාද? අග්ගි කන්ද කියන්නේ මොකද්ද? අග්ගි කියන්නේ ගින්ද. කන්ද කියන්නේ පස් පැත්තකින් ගිනි ගන්න තැන. තේරුණාද? ඒක උපමාවක් කරගෙන අග්ගි කන්ද ඔප්පම උපමාවක් කොටගෙන සූත්‍රයක් දේශනා කළා. මේ අග්ගි කන්ද ඔප්පම සූත්‍රය දේශනා කළාම බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලේ
මේ සාසනය ඒ කාලේ වෙනකොට බොහෝ පිරිසක් බුදුහාමුදුරන්ගේ මග අනුගමනය කරනවා කියලා ඇතුල් වෙලා සාසනය විනාශ වෙලා බොහොම විදියට විනාශ වෙලා තිබුණ අවස්ථාවක තුනෙන් එකක් තමයි මහාන වෙච්චායකින් බුදුහාමුදුරන්ගේ ධර්මය තේරුම් අරගෙන මේ අනුස්සති වඩලා මග ලබන්න කටයුතු කළේ තුනෙන් එකක් සිවුරු ඇරලා ගියාලු තුනෙන් එකකට ලේපාචනය හැදිලා මේකේ බලපෑම ඇති වෙලා බොහොම දුක්ඛිත ආබාධ ගිලන බවට පත් වෙලා මිය පරලෝ යන්න සිද්ධ වුණා. ඉතින් ඒක නිසා අපිට දැන් බොහෝ දෙනෙක් කියනවා ඉල්ලීමක් කරා අග්ගිකන්දෝපම් සූත්‍රය දේශනා කරන්න කියලා. අපි තාමත් ඒ ගැන තීරණයක් කරලා නැහැ. ඊට ඉස්සෙල්ලා අපි බලනවා මේ මහා සාරෝපම සූත්‍රයේ චූල සාරෝපම සූත්‍රයේ ඒ වගේම ධම්ම පරියාය විග්‍රහ කරපු සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒවා දේශනා කරලා මේ සම්මත ස්වාමීන් වහන්සේලාත් මහාන වෙච්ච අය නිවන් දකින්න චේතනාවක් ඇතුව අර සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත්ව සච්චිකිරියාය කසාවතං ගසත්වා කියලා වාක්‍යයක් කියලා මහාන වෙච්ච අය. ඉතින් ඒ අයට මේ වගේ මේ නොදැනුවත්කම නිසාම නෙමෙයි මේ ඓතිහාසික විපරිණාමය නිසා. ඓතිහාසික වශයෙන් අපිට සුද්ධ කරපු බුද්ධ ഘോഷ කරපු විකෘතිය නිසා. තේරුණාද? ඉතින් ඒක නිසා ඔබේ මුතුන් මිත්තන්ට ඔබේ පැරණන්න්ට පරම්පරා ගණන කායට මේ ධර්මයේ නැති උනේ යටපත් කළේ මුලින්ම අර අපේ හෙලාටුවා විනාශ කරලා පුච්චල දාලා අලුතෙන් හෙලාටුවා සිංහලෙන් තිබුණු හෙලාටුවා මාගදී භාෂා පාලියට පරිවර්තනය කරපු බුද්ධඝෝෂ නිසා කොටසක් වුණා. ඒ අනුව අනුස්සති නැති වෙලා කසින භාවනා ආයියාව ඒ වගේම සුද්ධෝ මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න තිබුණ අවස්ථාව නැති කළා. ඉන්දියාවට බුදුහාමුදුරුව පිටමං කළා. සුද්ධ තමයි එක්කලේ. තේරුණාද? ඉතින් ඒක නිසා මේ දෙපැත්තකින් විනාශ වෙනවා. ඒකට මේ අපේ ස්වාමීන් වහන්සේලා වගේ කියන්න ඕනේ නැහනේ. මේ තේරුම් ගන්න පුළුවන් කොටසක් ඉන්නවා. මම අද මේ හම්බන්තොටදී පැහැදිලිව කියනවා තවදුරටත් යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්මතයෙන් මහාන වුණා නම් ඒ ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ මොකද්ද කියලා හරියට. එහෙම තේරුම් ගත්තොත් තාමත් අදටත් තවදුරටත් පුළුවන්කම තියෙනවා මේ අග්ගිකන්දෝපම් සූත්‍රයේ එක පාට දේශනා කළොත් මොකද වෙන්නේ? ඒ අයටත් යම් අයහපතක් විනාශයක් වෙනවා. ඒක නිසා දැන් අද ඔබ බලන්න තංගල්ලේ අපිට මුල් කාලේ මම තංගල්ලට ආව කාලයක් තිබුණා. ඒ කාලේ තංගල්ලේ ධර්ම දේශනාව නවත්තන්න පොලිසියගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඊට පස්සේ ඇහිල්ලා මීරිගමට භාවනා වැඩසටහනට ඉඳලා අද මගේම ගෝලයෙක් වූ සේනාපති ස්වාමීන් වහන්සේ හවස දෙකට දෙකහමාරට ධර්ම දේශනාවක් කරනවා. එතෙන්ට පොලිසිය ගිහින් තියෙනවා. ඉතින් එහෙම ස්වාමීන් වහන්සේලා ඉන්නවා. තව ඉන්නවා හුඟක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාටත් අපි මේ කරුණු පහදා දුන්නොත් කරුණු කාරණා ඒ අයටත් මේකෙන් විදී නිදහස් වෙන්න පුළුවන්. ඒක නිසා එක පාටම අපි මේ අග්ගිකන්දෝපම් සූත්‍රය දේශනා කරන්න කියලා ඉල්ලුවට අපි ඒක තාම තවදුරටත් ඒ ගැන කරුණු කාරණා සලකා බලමින් ඉන්නවා. ඊට වඩා දැන් මහා සාරෝපම චූල සාරෝපම් සූත්‍රය දේශනා කළාට පස්සේ ඕනම කෙනෙකුට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ මහා සාරය නිවන ඔයාගන්නේ කොහොමද කියලා. ඒක නිසා මහා සාරෝපම සූත්‍රය දැන් කීපවරක් අපි දේශනා කළා චූල සාරෝපම සූත්‍රය. ඉතින් ඒක නිසා මේක හරියට තේරුම් ගත්තොත් ධම්මානු ධම්ම පටිපදාවේ ඇසිරෙන්නට කටයුතු කරනවා නම් අනුස්සති අතර වඩන්න ඕන. ඒ අනුව මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න තාමත් පුළුවන්කම තියෙනවා. නමුත් තාම මේ තමන්ගේ ඉගෙනීම නිසා තනතුරු නිලතල වරදාන වරප්‍රසාදවල වලට තාවකාලිකව යටපත් වෙනවා. ඒ වගේ අය ඉන්නවා. ඒක නිසා
ඒ වගේ මේ ධර්මයේ තේරුම් ගත්තොත් ඔය තනතුරු නිල්කට වරප්‍රසාද වරදාන ඔක්කොම එවන් වැඩක් නැහැ. ඒවා නිකන් බොහොම තුට්ටුවකටවත් ගණන් ගන්න වටිනා දේවල්. ඒවා මේ ඔක්කොම සුද්ධ කරපු වැඩ. සුද්ධ තමයි මේ මේ බොහෝ දේවල් කළේ. තේරුණාද? මේ නිකාය බෙදුවේ කවුද? සුද්ධ. නිකාය බෙදුවත් තිබුණා සුද්ධ වෙන්න ඉස්සෙල්ලා. ඔක්කොම අර විහාරගම් විහාර දේවාලගම් පණටක් ගෙනල්ලා ඒක ඊට පස්සේ නීතියට බැඳලා ඊට පස්සේ අර මේ මුල්ම කාලේ ලන්දේසිකින්ගේ කාලේ ඔය අසරණ සරණ සරණංග්‍රහම් දරුව ඔය ගලගෙදර ප්‍රදේශයේ වැඩ වාසය කරපු ඒ කාලේ උපසම්පදාව රටේ තිබුණේ නැහැ. ගිහිල්ලා සියම් රටට අද තායිලන්තයේ සියම් රටට ගෙනල්ලා සියම් රටේ තිබුණු ලංකාවෙන් කාලයකට අවුරුදු 7-800කට පෙර ගිහිල්ලා සියම් රටේ සම්මතයෙන් පවත්වාගෙන ආපු උපසම්පදාව ලංකාවට ගෙනල්ලා සම්මත උපසම්පදාවක් තිබ්බා. මේ සම්මත උපසම්පදාව හාමුලට විතරයි උපසම්පදා වෙන්න පුළුවන්. කවුද? උඩරට නෑ උඩරට හාමුලට. හාමුකම දුරු කරපු උඩරට වැසියන්ට. ඊට පස්සේ මොකද වුනේ? පහත රට හිටියා තව නොයෙක් කුලවල. අඹගහවත්තේ හාමුදුරුව ගිහිල්ලා බුරුම රටේ රාමඤ්ඤ දේතෙන් මේ අනික් කොටසටත් ගයන්න සුද්ධංගේ කාලේ කටයුතු කළා. ඊට පස්සේ අමරපුර නිකායේ ඊට පස්සේ ඒ අමරපුර දේශයට ගිහිල්ලා බුරුම රටේ රාමඤ්ඤ දේශයට ගිහිල්ලා තවත් මේ නිකාය වේදේ කවුද එතකොට ඇති කළේ? ඔය බටහිර වැසියන්. ඔය විහාර දේවාගල ගම්පන්නට කවුද නීතියක් හැටියට ඇති කළේ? සුද්ධෝ. මොකටද මේ මේක ලොකු මේවා ගැට ගහලා ඔක්කොම නීති දාලා ගැට ගහලා මේවා කරන්නේ? බුදුහාමුදුරුවන්ගේ කාලේ ඔය ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ට ලියාපදිංචි එක්කෝනේ වුණාද? ඈ බුදුහාමුදුරුවෝ උපසම්පදා කියලා කිව්වේ මේ මේ අර අරහත් ඵලයට පත්වීමෙන් සම්පහදායිවත් කිරීමෙන් නැතුව මේ 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 සම්මත වාක්‍යයක් කීමෙන් නෙමෙයි. ඒක නිසා ඒ සියල්ල සුද්ධ විනාශ කළා. මේ සුද්ධ වෙනස් කරපු දේවල් අපි පැහැදිලි කළා. දැන් අර අපේ අර නෝර්වේ හාමුදුරුවෝ කියන අරිය කම්මට්ටාන හාමුදුරුවෝ දැන් මුළු ලෝකෙටම මේක ප්‍රකාශ කරලා තියෙනවා දැන්. ඔව් අරිය මග කම්මට්ටාන කියලා මගෙනුත් ඇහුවා, මාගාවටත් ආවා. ඉතින් මාත් කියා දුන්නා. එයත් දැන් ඒ ගිහිල්ලා එංගලන්තෙත් එක නඩු කියනවා. මේ එංගලන්තේ වාසීන් සුද්ධෝ ලියපු පොත්පත් ඔක්කොම දැන් හොයාගෙන තියෙනවා. ඔය ජෝර්ජ් රැන ලිව්ව පොත්පත, කෝල් බ්‍රුක් කොමිසමේ තීරණ ඔක්කොම එංගලන්තේ තියෙනවා. මේ ආකයිස්වල පුරාවිද්‍යා ඔක්කොමගේ තියෙන්නේ. මේ එළඹීමේ හිටිය බුදුහාමුදුරුව ඉන්දියාවට පිටමං කරලා බුද්ධ අයින් කරන්න. එහෙම අයින් නොකළොත් මේ රට පාලනය කර අර මේ ගෙනියන්න බෑ කියන එක තමයි කෝල් බ්‍රුක් කොමිසමත් ජෝර්ජ් ටර්නර් මේ කිව්වේ. දී පොත්පත් දැන් ඔක්කොම ඉංග්‍රීසියෙන් ලියන පොත් ලියපු පොත්පත් බොහොම අතීතයේව දැන් ඔක්කොම මතුවෙලා. දැන් අන්තර්ජාලේ තියෙන ඔබ ඕන කෙනෙකුට කියව ගන්න පුළුවන්, ඉංග්‍රීසි කියවන්න පුළුවන්. එනිසා ඉංග්‍රීසි කාර්යෝ සුද්ධෝ සමහරට මේක ඒ කාලේ හිටිය වික්ටෝරියා රජින නොදැන කලා වෙන්නත් පුළුවන්. නමුත් ඉංග්‍රීසි පාලකයෝ සිවිල් සර්වන්ට්ස් ඔය ජෝර්ජ් ටර්නර් ඕල්ඩන්බර්ග ඒ වගේම කල්කටාවේ හිටිය ඇලන් ජෝල්ස් චාල්ස් ලියොන්ගේ ඒ වගේ හුඟක් සුද්ධෝ ජේම්ස් ප්‍රින්සස් ඒ වගේම පෙප්පෙ කියලා මිනිහෙක් ඔහොම පියුරේ කියලා මිනිහෙක් ඒ මිනිසුන්ගේ ඔක්කොම නම් වශයෙන්ම තියෙනවා. ඒ මිනිස්සු තමයි මේ ලංකාවේ බුදුහාමුදුරන්ව කෘතිමව ඉන්දියාවට පිටමං කළේ. ඒවා දැන් ඔක්කොම විවුර්තයි. දැන් ඊට පස්සේ අපේ මේ ඔය නවීන ඉංජිනේරු මහත්තයෙක් ඔය දැන් අන්තර්ජාලයට මේ ලංකාවේ තියෙන සෙල්ලිපි 20 ගාණක් අරගෙන ලංකාවේ ලියලා තිබුණු අතීත පොත්වල ඔක්කොම කරුණු අරගෙන මේ ජම්බුද්දීපය කියන්නේ හෙළඹීමට එදා කිව්ව නිවැරදි වචනේ. කොටසකට කියපු වචනේ. මේක හෙළ හතරකට බෙදුවා. කොටසක් ජම්බුද්දීප, අනික්කට උතුරු කුරු දීපය, අනික අපරගෝ යානය පූර්ව විදිහේ. ඉතින් ඒවා ඔක්කොම දැන් මතු කළා.
මේ ඓතිහාසික වශයෙන් අපට සුද්ධෝ කරපු දේ නිසා අපේ බුදුන් අපිට නැති වුණා. අපේ ධර්මය අපිට ආගම බවට පත් කරගත්ත. දැන් කරන්න තියෙන්නේ අර වෙනස් කරපු යටපත් කරපු දේ අපිම එකතු වෙලා මේක නිවැරදි කරන්න ඕන, මේක ප්‍රකෘති කරන්න ඕන, විකෘතිය ප්‍රකෘති කරන්න ඕන. මේ අපි කරන උත්සාහය අර මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයයි කියලා මේ ආගම විනාශ කරන්න කරන එකක් නෙමෙයි. ආගම තියෙන්න ඕන. අපි කරන්නේ මේ ආගමික නාමයෙන් කරන විකෘතිය ප්‍රකෘතිය බවට පත් කරන්න. ඔව්, ඩිඹුලාගල සෙල්ලිපි මතු වුණේ මොකද මේකට? කල්පනා කරන්න බෑ, ධර්මතාවයෙන් ඇයි මතු වුණේ? හරි, ඔය ඩිඹුලාගල සෙල්ලිපිය කියවන්න පුළුවන් එකදු මිනිහෙක්වත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ ලෝකෙ කොහෙවත් නැහැ. ඉතින් නැතුව ඒ කාලේ තිබිච්ච දැන් පොළොන්නරුවේ තියෙන්නේ ඒ කාලේ තිබුණු අකුරු. අනුරාධපුරයේ සෙල්ලිපිවල තියෙන්නේ ඒ කාලේ අකුරු. මේ ඩිඹුලාගල සෙල්ලිපිය පොළොන්නරු යුගයේත් නෙමෙයි, අනුරාධපුරයේ යුගයේත් නෙමෙයි, ප්‍රාග් ඓතිහාසික යුගයේ සුද්ධෝදන රජුරුව සිදුවත් කුමාරයා හිටපු තැන, ඒ සිදුවත් කුමාරයාගේ සුද්ධෝදන රජුරුවන්ගේ රාජධානිය තුළ තියෙන ඒ ශාක්‍ය රාජධානියෙන් විසින් ලියපු සෙල්ලිපියක්. ඒ අකුරු මේ අනුරාධපුරයෙන් පස්සේ විපරිණාමයට පත් වෙලා වෙනස් වුණා. ඔය පුරාවිද්‍යාවෙන් අධ්‍යාපනය ලැබූ, උපාධි ලැබූ, මේ ලංකාවේ ඉන්න පුරාවිද්‍යා අධ්‍යාපනයක් ලැබූ කිසි කෙනෙකුට ඔය අකුරු කියවන්න බෑ. ඔය තියෙන අර පරම සත්‍ය මතු කරලා කියන්න බෑ. හැබැයි ඔය වගේ සෙල්ලිපියක් දැන් පුරාවිද්‍යා කාර්යොත් HEP බෙල් පරණවිතාන මහත්තයා තව නොයෙක් පුරාවිද්‍යා කොමසාරිස්ලා හිටියනේ. ඔය ඩිඹුලාගල මේ ලෝකෙ තියෙන ලොකුම සෙල්ලිපියෙන් දැනට හොයාගත්ත. හම්බුණාද? හම්බුණේ කොයි වෙලාවේද? මේ නියම වෙලාවට ධර්මයේ මතු වුණ වෙලාව. තව සෙල්ලිපියක් තියෙනවා මේ වගේම ලොකු. කොහෙද? බුදුහාමුදුරුවෝ අවුරුදු 25ක් වැඩ හිටියේ ජේතවනාරාමයේ රිටිකල. ඒ සෙල්ලිපියත් මේ ඇයින් මම දැකලා තියෙනවා. ඒකෙත් මේ අකුරුමයි තියෙන්නේ. මේ වගේම ලොකු සෙල්ලිපියක්. ඔක්කොම දැන් මතු වෙලා. ධර්මතාවයෙන් මතු වෙනවා. ඔය ධර්මයේ මේ ඔය මෙතෙක්කල් මතු නෝ මොකද ධර්මයක් තිබුණ නැහැ. දැන් ධර්මයේ තියෙනවා. දැන් මම ප්‍රකාශ කළා පැහැදිලිව ඔය ඩිඹුලාගල තමයි කිඹුල්වත්පුර සුද්ධෝදන රජමාලිගාව අදත් තියෙනවා පාදම. සුද්ධෝදන රජුරෝ අර සිදුවත් කුමාරයාට හදලා දුන්න රම්‍ය සුරම්‍ය සුභකෙන් සුරම්‍ය මාලිගාව තියෙනවා. ඒතන උඩ තමා ඩිඹුලාගල සෙල්ලිපිය ලියලා තියෙන්නේ. ඔබ වහන්සේ දීර්ඝාස අවසරයි අනුතු පියාණන් වහන්ස. මට තියෙන ප්‍රශ්නේ මේ අපේ බුදුහාමුදුරුවෝ මැජික් නෙමෙයි මේ ඈ එර්ධපාතිහාර පාන්න නැහැ කිව්වාම කෙනෙක් මට කියපු දේ තමයි. එහෙනම් තවුතිසා දෙව්ලොවට කොහොමද වැඩම කරේ කියලා අහන බුදුහාමුදුරුවෝ. ඔයද තියන්නේ තවුතිසා දෙව්ලොවට වැඩෝ කියලා? තවුතිසාව කියලා ගමක් තිබුණයි කියලා දන්නවද? අද කුණ්ඩසාලේට එදා කිව්වේ මොකද්ද? තවුතිසා. බුදුහාමුදුරුවෝ කුණ්ඩසාලේට වැඩියා. තවුතිසාවට ඇයි එතන හිටියේ මොකද්ද? අර චක්‍රවර්ති පරපුරෙන් පැවතෙන සක්කස්ස දේවානම් ඉඳලා සක්කස්ස පණිතලා අර චක්‍රවර්ති රජවරු. ඒ නිසා එතන මේ රටේ තිබුණු තැන. නැතුව මේ ඉනිවන් ගහලා තවුතිසා දෙව්ලොවට යනවා නෑ කිව්වහම ඒක තමයි ඇහුවේ. එතකොට බුදුහාමුදුරුවෝ එහිට වැඩම කළේ කොහොමද කියලා? ඒක තමයි කියන්නේ. බුදුහාමුදුරුවෝ පයින් ගියේ කුණ්ඩසාලේ. ඔය බඹරගලට පොඩ්ඩක් මෙහා පැත්තේ තියෙන එතන තමයි තවුතිසාව කියලා හිටියේ. එතකොට මේ තවුතිසාව කියන එක සිංහලට ත්‍රිපිටකය පරිවර්තනය කරපු මිනිස්සු දෙව්ලොවක් හැටියට ගත්තා. හැබැයි ඔය දෙව්ලොවහේ තවුතිසාවක් නෑනේ. තියෙන්නේ මොකද්ද? තුසිතය චාතුම් මහරජගේ පරම නිවන් වර්ෂයේ නිර්මාණ රටේ හොන් තියෙන්නේ යාමි. ඈ? තවුතිසාවක් එහෙ නෑ. තවුතිසාව තියෙන්නේ මේ ලංකාවේ තිබුණ ගමක්, නගරයක්.
ඔය ත්‍රිපිටකයේ තියෙන සියලුම තැන් මේ ලංකාවේ තිබුණ නම්ගම්. කෙළඹීමේ තිබුණ නම්ගම්. අවසරයි අරතුන් මහන්ස. මේක අද අපි අත්දකින සිදුවීමක් පිළිබඳව මේ කියන්නේ. මගේ ඥාති සහෝදරියක් මැරුණ දැනට අවුරුද්දකට විතර ඉස්සර වෙලා. කවුද? ඥාති සහෝදරියක්. ආ අවුරුද්දකට විතර. අවුරුද්ද මැරෙනවා. ඔව් මැරෙනවා. ඔය වගේ ගඩුව මාරු හැදලා ගොඩක් දුක් විඳලා මැරුණේ. ඔව් ගිනාපු කර්මය හෝ ආවිෂය ඉවරුනහම කවුරුත් මැරෙනවා. ඔව් දැන් අවුරුදු 4ක විතර පොඩි ළමයෙකුට එයා ආවේශ වෙලා. ඉතින් ආ එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. ගොඩාක් දුක් කරදර කරනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඔව් අම්මා තාත්තා දැන් මේ පොඩි දරුවා එයා ලොකු අක්කගේ දරුවා. මැරුණු ගෙනාගේ අක්කගේ දරුවට දැන් මේ තියෙන්නේ. ඉතින් ඒ දරුවා දැන් ඉස්කෝලේ යවන්න බෑ. කෑම බීම කන්නේ නැහැ. ඕවා තමයි විපරිණාම දුක්ඛය කිව්වේ. දැන් අර ඔබ කියන ඔය ඥාතිවරයා මැරෙනකොට ඒ ඥාතිවරයා උපාදානය කරගෙන හිටියේ කාවද? අර දරුවා. එතකොට දරුවාට ආවේශ වෙනවා. භූතයෙක් වෙලා ඉපදිලා. දැන් කරන්න ඕනේ මොකද? අපි දැන් අපේ ගල්ලව තිස ආරිමග වඩන අපේ ස්වාමින් වහන්සේත් මෙහෙණින් වහන්සේලා දවස් 7ක් ගෙදරට වඩම්මවලා බණ කියලා දානයක් දීලා පින්පවනවා අපි. නෑ කරලා නෑ හරියට. අර ඥාතිවරයාට තමන් අතින් දැන හෝ නොදැන හෝ වරදක් වුණා නම් මේ වරදට පාපයට දින 7ක් කමා කරගන්න ඕනේ. තේරුණාද? වෙලා තියෙනවා මොකක් හරි. නැන්නම් එයා එහෙම උපාදානීය කරගන්නේ නැහැ. දැන හෝ නොදැන තමන් අතින් ඒ ඥාතිවරයාටත් යම් වරදක් පාපයක් අවඩක් අසාධාරණයක් සිදු වී නම් සිදු කළේ නම් ඒ සියලු වරදට පාපයට ඒ සියලු ඥාතීන් කමා කරගන්න ඕන. පුළුවන් නම් අර දරුවගිනුත් කමාව ගන්න ඕන. කමා කරගෙන චේතනාවක් ඇතුව චේතනාන්විතව පින්කමක් කරලා ඒ මිය පරලොව ගිය ඥාතියටත් දැන් භූතයෙක් වෙලා ඉන්න ඥාතියටත් කැපකොට පින් අනුමෝදන් කරලා පින් පවරලා ඒ භූත භවෙන් පේත භවෙන් මේ උපාදානයෙන් මිදී නිදහස් වෙන්න පින් අනුමෝදන් කරන්න ඕනේ. පින් දෙන්න ඕනේ කැපකොට පින් දෙන්න ඕනේ. තේරුණාද? ඒ භූතයටත් ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් ඇති කරගන්න එපා. පරම මෛත්‍රිය පතුරවල එයාටත් ඒ තමන්ගේ ඥාතියටත් අප්‍රමාණ චේතෝ විමුක්තියෙන් යහපතක් සිතක් ශාන්තියක් සැලසේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. එහෙමයි. ඒ භූතයට දැන් තව 4-5 දිනක් එකතු වෙලා 4-5 දිනින්ම දැන් කරදර කරනවා කියද? තව කරදර වෙයි ඔය වැරදි වැඩ කරන. ඔය විදියට හරියට පළවෙනි එක කමා කරගන්න ඕනේ. කවුද සියලු ඥාතියි? දෙවෙනි එක කැපකොට පින් අනුමෝදන් කරන්න ඕනේ. තුන්වෙනි එක පරම මෛත්‍රිය පතුරවන්න. බලන්න කරලා සුමානියක් අර භූතයන්ගෙන් තියෙන කරදර එකින් එක ක්‍රමානුකූලව අඩු වෙලා යහපතක් සිතක් ශාන්තියක් සැලසේ. අවසරයි මහා ප්‍රඥන් වහන්ස. මේ සමුදේ ධම්මාවා වය ධම්මාවා තව උපාදෝපි වයෝපි සහ උද්‍යව්‍ය ඥානය කියන මේ තුනේ තියෙන සම්බන්ධතාවය සහ ඒ අවස්ථා සම්බන්ධය ගැන පොඩි පැහැදිලි කිරීමක්. ඔව් ඔය සමුදේ වෙන්නේ මොනවද? කොහෙද? කාගේද? මොකද්ද? තමන්ගේ හිතේ. තමන්ගේ හිතේ උපදින සියලු දේ සමුදේද නැද්ද? මොකද්ද සමුදේ? සමුදේ කියන්නේ තමන් අල්ලා ගන්න නෑ සම්බන්ධතාවයක් ප්‍රිය දේට ඇලීමෙන් සමුදේ උපදිනවා. තණ්හානුසය. අප්‍රිය දේට ගැටීමෙන් තරහෙන් මෛරෙන් සමුදේ උපදිනවා. ඒවා පටිඝානුසය. අවිද්‍යාවෙන් අඥානකමෙන් කටයුතු කළොත් අවිද්‍යා අනුසය උපදිනවා. එතකොට සමුදය කියලා මේ බුද්ධ දේශනාවේ කිව්වේ ඔය අලුතෙන් උපදින තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය. අර අතීතයට ගිය දේවල් අපිට දැන් අයින් කරන්න බෑ. අහෝසි වූ අතීතයට ගියව දැන් අතීතයට ගිහිල්ලා. හැබැයි වර්තමාන මොහොතේ උපදින සමුදය පමණයි අපිට නිරෝධ කරන්න පුළුවන්. මේ හුලං ඇද්දට පිට කළාට, සිල් සමාදන් වුණාට සිල් ගත්තට, දන් දුන්නට පින්කම් කළාට, පිරිත් කිව්වට පිරිත් ඇහුවට සමුදය නිරෝධ වෙන්නේ නැහැ. සමුදය නිරෝධ කරන්න නම් බුදුහාමුදුරුවෝ කියපු
අනුස්සති හතර ඒ වර්තමාන මොහොතේ. ඒක යනකොට එනකොට කනකොට බොනකොට නානකොට වැසිකිලි කැසිකිලි යනකොට වාහනයක් එලවනකොට කුඹුරේ උදැල්ල වැඩ කරන ඕන වෙලාවක ඒ ඉරියව්වෙන්ම එතෙන්දීම කරන්න ඕනේ. එත්ත එත්ත විපස්සති පච්චි උප්පන්නංචි යෝදම්. විපස්සනා කරනවා කියන්නේ සමුදේ නිරෝධය. තේරුණාද? අන්න ඒක කරනකොට උදේ වැය සමුදේ වැය වෙන්න ඉඩ තියන්නේ. සමුදේ උපදිනොත් තමයි වැය වෙන්නේ. එතකොට සමුදේ ධම්මාවා වය ධම්මාවා තේරුම් අරගෙන සමුදේ නිරෝධ කළාම වැය කරන්න ඉඩයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක තමයි නිවන. ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපල. ඒක තමයි සංකාර විසංකාර කිරීම, සංදි විසන්දි කිරීම, සමුදේ නිරෝධ කිරීම, සංවට්ඨ විවට්ඨ කිරීම, සංදි විසන්දි කිරීම. ඔය හුඟක් වචන වලින් කිව්වේ ඒක. ඒක කරන්න අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත අයින් කරන්න ඕනේ. මරා දාන්න ඕනේ. නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිසග්ගය තේරුම් අරගෙන උපාදානයේ මිදී නිදහසන සබ්බ උපදි පජාත. මේක තේරුම් ගත්තොත් මේකට එච්චර උගත්කමක් ඕනේ නැහැ. මේකට සතයක්වත් වියදම් කරන්න ඕනේ නැහැ. ඔය සතයක්වත් වියදම් කර කර පූජා වට්ටි තිය තියා අරහෙ ගිහිල්ලා මේ ගිහිල්ලා ඔය හුලං අදින පිට කරන භාවනා මධ්‍යස්ථානය වලට ගිහිල්ලා ඔය තව නොයේක් අරුවන් වැලි මහතෑය වන්දනා කළා තව ගිරිවෙහෙර වන්දනා කළා. අර මේ ඒව කළාට වරදක් නැහැ. අනුසති නොකරොත් ඒවෙන් වැඩකුත් නැහැ. අනුසති වැඩුවොත් ඒ සියලු දෙයින් යහපත් ප්‍රතිඵල තමන්ට උරුම වෙනවා. මොකද අර සමුදේ නිරෝධ කරනවා. සම්බන්ධයක් ඇති වෙන මොහොතේම ඒ සම්බන්ධයේ ප්‍රිය දෙයට ඇලීමෙන් හෝ අප්‍රිය දෙයට ගැටීමෙන් හෝ ප්‍රියාප්‍රිය අතර මැනීමෙන් හෝ විනෝ නම් වැරදි. ඒකයි හේතුන විතරයි. තේසං හේතුන් තථාගතෝවා තේසංජයෝ නිරෝධෝ. සං උපදින තුන තම නිරෝධ කරන්නේ. ඒ මොහොත දකින්න එකද උද්‍යව්‍ය ඥානය කියලා? උද්‍යව්‍ය ඥානය කියන්නේ මොහොත උදේ අර සමුදේ උපදින බවත් ඒ සමුදේ නිරෝධ කළ හැකි බවත් නිරෝධ කරන්න බැරි වුණොත් සමුදේ වැය කරන්න බෑ වෙන්නේ ඉතුරු වෙන බවත් තේරුම් ගන්නවා. එතකොට උද්‍යව්‍ය ඥානය කියන්නේ සමුදේ උපදින බවත් ඒක වැය නිරෝධ නොකළොත් වැය කරන්න ඉතුරු වෙන බවත් තේරුම් ගන්නවා. වැය කරනවා කියන්නේ මොකෝ? පටිසන් දීලා විපාක දීලා තමන්ට උරුම වෙනවා. කර්ම හැටියට වැය කරන්න වෙනවා. පූජනීය මොද වන්දනීය මොද ගෞරවණීය ආරාධනා මම මෙතෙක් කාලයක් තේරුම් ගන්න එක ඒක අරිදලා දෙවියන්ට මට පාදලා දෙන්න. ඈ මොකද්ද? මම යම් කිසියක් තේරුම් ගන්න තියෙනවා ඒක පාදලා දෙන්න කියලා මම තේරුම් ගාතාමිකයි. නමාමි බුද්ධං නුසාගරන්තං සත්තා සදාන්ති සිතිය වේවා කියන ගාතාවෙන් පැහැදිලි වෙන්නේ බුද්ධානුස්සතිය, නිත්‍යානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන අනුස්සතිය අතර වචන ටික ගිරව් වගේ කිව්වට වැඩක් නැහැ. තේරුණාද? බුදුහාමුදුරන්ට බැඳ බැඳ නමෝ තස්ස භගවතෝ කිව්වට වැඩක් නැහැ. මේ මෝහය නැති කර ගන්න කටයුතු කළොත් බුද්ධ ශක්තියට අනුගත වෙනවා. තේරුණාද? දැන් මේ න මෝ කියන්නේ වචන දෙකක්. වචන දෙකක්. න කියන්නේ මොකද්ද? නැති කරනවා. මෝ කියන්නේ මොකද්ද? මෝහය. මෝහය කියන්නේ රාගය දේශය මෝහය. නැති කරන්න මොකද කරන්න ඕනේ? වත බග කරලා බලන්න ඕන. අර පංච අර පංචකල්යාණියට බැඳෙන එක නවත්තන්න පුළුවන්. පංචකල්යාණියේ මේ කෙස් ගොඩක් ලොම් ගොඩක් කේසා ලෝමා නකා දන්තා චතෝ වංශන්හාරු කියන මේ පංචස්කන්ධේ බෙල්ලා බලන්න පුරුදු වෙන්න ඕනේ. වත බග කරනවා ඒක. තේරුණාද? රහ වැලීම අත්තරින්න ඕනේ. මේ ඇහෙන් අර පංචකල්යාගේ රූප රහ බලනවා. තේරුණාද? ඒක නවත්තන්න ඕනේ. ඒක කරන්න පුළුවන් අනුස්සතිය වැඩි වෙන. අරහතෝ සංමා රාගෙන් දේශෙන් මොහෙන් මිදී නිදහස් වෙනවා. සම්බුද්දස්ස රාගමුල දේශමුල මොහමුල අර මලකර තට්ටු තුන උදුරා ගන්න. ඔන්නේ පියවර හතර ගත්තොත් ඔය අනුසති හතරමයි. අනුසති හතරමයි භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හරියට තේරුම් ගත්තොත් අනුගමනය කළොත් ඒක තේරෙයි. එහෙම නැතුව මේ උදේට ගාත කියල වැන්දට හවසට ගාත කියල වැන්දට දන් දුන්නට
සිල් සමාදන් වුණාට රැක්කට පිරිත් කිව්වට ඇහුවට තව හොඳ සමාජ සේවා වැඩ කළාට මේ අනුසය න අනුසේති කරේ නැත්නම් මග පල නෑ නිවන්න. මලකඩ තට්ටු තුන අයින් කරන්න බෑ ඒව කරලා. මලකඩ තට්ටු තුන කාගාවද තියෙන තමන්ගේ මනෝ මේ කාය තියෙන මලකඩ තට්ටු තුන අයින් කරන්න එකම ක්‍රමය බුදුහාමුදුරුවෝ කිව්ව මේ අනුසති අතර වැඩි. අවසරයි ආරියන් වහන්ස, මේ නිත්‍ය සුඛ අත්ත කියන්නේ දැන් ඔය ඔය නෝන මහත්මිය උපාසක අම්මා ඇහෙන් හොඳ ලස්සන ඇඳුමක් දැක්කොත් ඒක අර ඉච්ඡ කැමැත්තනේ, ඒකට බැඳෙනවා පටිච්ච වෙනවා. මේ පටිච්ච වුණාම ඒකට දැඩි තණ්හාවක් තදූපයන් පටිච්ච වුණොත් ඒක තමන්ගේ හිතේ නිච්ච වෙනවා. ඉච්ඡ නිච්ච වෙනවා. ඉච්ඡ නිච්ච වෙන්න ඉච්ඡ පටිච්ච වෙන්න ඕන, අභිච්ඡ වෙන්න ඕන. අභිච්ඡ වුණාම නිච්ච වෙනවා. ඉච්ඡ පටිච්ච අභිච්ඡ නිච්ච වෙනවා. නිච්ච වුණොත් දැන් අපි ඒක මගේ හොඳම කැමැත්ත, මගේ ආසාව, මගේ තණ්හාව, මගේ කැමැත්ත. දැන් අර ඇඳුම මං හොඳම ආසයි, අර දරුවා මගේ හොඳම ප්‍රියමනාප, ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම යමක් නිච්චසේ සුඛසේ අත්තසේ ආවොත් අන්න අස්මිමානි, අන්න නිවන් දකින මඟ බැහැුණා. හැබැයි මේ සියලු දේ ඔබ කැමතිසේ නිච්චසේ ඔබට ඕන විදිහට පවත්වන්න බෑ. න නිච්චම්, නිච්ච නෑ අනිච්චම්. සුඛ නෑ කෙලවර වෙන්නේ දුකෙන්. මමත්වයෙන් ගන්න බෑ විපරිනාම ධම්මං. අනිච්චං දුක්ඛං විපරිනාම ධම්මං තේරුම් ගත්ත ගමන් නිච්ච සුඛාර්ථ හිතෙන් අයින් වෙනවා, මරාදාන. අන්න තණ්හාවෙන් මිදෙනවා, උපාදානයෙන් මිදෙනවා, නිවන් දකින්න මග අනුසතිය අතර වැඩෙනවා. ගෞරවණීය රහතුන් වහන්සේ, අරිය ධ්‍යාන නිරන්තර විපරිණාමයට ලක් වෙන බව තමයි අහන්න ලැබෙන්නේ. අනාරි ධ්‍යානත් නිරන්තරයෙන් විපරිණාමයට පත් වෙනවා, අරිය ධ්‍යානත් විපරිණාමයට පත් වෙනවා. අරිය ධ්‍යානයෙන් නිවන් දකින්නත් බෑ, අනාරි ධ්‍යානයෙන් නිවන් දකින්නත් බෑ. අරිය ධ්‍යානය හොඳයි යම් ආකාරයකට මේ ධර්මයක් තේරුම් ගත්ත පුද්ගලයෙක්. හැබැයි අරිය ධ්‍යානයක් ලැබූ අවස්ථාවේ අරිය ධ්‍යානය තදින්ම ආස්වාදනය කළොත්, ඒ අරිය ධ්‍යානයේ දැපුවොත් ඇපුවොත් ඒ ධ්‍යාන සුවය වැන්දොත් නිවන මාර්යාගේ උගලට අහුවෙලා මාර්යාගේ අරමුණට අහුවෙලා වැකෙනවා කියලා කායගත සති සූත්‍රයේ පුද්ගල සූත්‍ර 18ක් බුදුහාමුදුරුවෝම දේශනා කළා තියෙනවා. මේ අරිය ධ්‍යානයක් හෝ අරිය අනාරිය ධ්‍යානයක් හෝ දෙකෙන් එකම, දෙකම මිදී නිදහස් වෙන්න ධ්‍යාන නිස්සය සූත්‍රයේ තියෙන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තවත් වචන 14ක් එක්ක අහුගොල්ල මේ අරිය ධ්‍යානයත් නිච්චතෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගයක් ගණ්ඩයක් ගලක් උලක් ආබාධයක් අපාදුවත් ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා පැහැදිලිව ධ්‍යාන නිස්සය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ ධ්‍යානයේ මිදී නිදහස් වෙන්න මරණානුස්සතිය වඩන්න. එතකොට අනුස්සතිය අතර වැඩිමෙන් තමයි ධ්‍යානයේ මිදී නිදහස් වෙන්න පුළුවන්. ධ්‍යානයේ මිදී නිදහස් වුණොත් මාර්යාගේ උගුලෙන් බේරලා මඟපල් ලබයි. නැත්නම් ධ්‍යානයේ දපලා ඉලක්කය කුරුමානම බ්‍රහ්මතාවත්වයටයි. වහරකහාමුදුරුවන්ටත් ගෝලයන්ටත්, අද වහරකහාමුදුරුවන්ගේ ගෝලයෝ බොහෝම ගාණක් ඉන්නවා, එය ධර්මයක් දේශනා කරනවා. ආනාර්ය ධ්‍යානයෙන් ආර්ය ධ්‍යානයට මඟ කියා දෙනවා. ආර්ය ධ්‍යානයෙන් එහාට එන්න, ආර්ය ධ්‍යානයෙන් මිදෙන්න පාරක් මඟක් කියා දෙන්නේ නැති නිසා ඒ අය අතරමං වෙලා අනාථ වෙලා. ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගෝපක මොග්ගල්ලාන සූත්‍රය කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒක ආනන්ද හාමුදුරුවෝ අහගෙන කිව්වා. මේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙන්නේ යම් යම් මේ භාවනා ක්‍රම සහ ධ්‍යාන, විශේෂයෙන් කසින භාවනා බුදුහාමුදුරුවෝ නිග්‍රහයට පත් කළා. මගේ කිසි ශ්‍රාවකයෙකුට මම මේ ආනපාන ප්‍රාණයාම කසින භාවනා කියා දෙන්නේ නැහැ කියලා. ඒක තමයි ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙන්නේ. ඒක බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කළා, නිග්‍රහයට පත් කළා විතරක් නෙමෙයි. මගේ කිසිම බුද්ධ ශ්‍රාවකයෙකුට මේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙනවා. එදා අර උද්දක රාමපුත්‍ර ආලාර කාලම් බග්ග වගේ කියපු ওই විසුද්ධි මාර්ගයේ පස්සේ කියපු කසින භාවනා එකක්වත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ඒවා බැහැර කළා, නිග්‍රහ කළා, ඒවා අයින් කරන්න කිව්වා. ඒක ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙනවා. ඒ වගේම අරිට්ඨ සූත්‍රයේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර දෙකකම තියෙනවා. ඒ කසින භාවනා
නිග්‍රහයට පත් කළා, ප්‍රතික්ෂේප කළා, බැහැර කළා කියන එක තමයි තියෙන්නේ. නමුත් අද වෙනකොට ඔය තලගල, කඳු බොඩ, මීතරිගල මේ පැත්තේ භාවනා මධ්‍යස්ථාන තියෙනවා නම් ඔය හුලං අදින එක මොකද්ද? පිටකරන එක මොකද්ද? කසින. නිවන් දකින්න පුළුවන්ද? බෑ. ධ්‍යාන ලබන්න පුළුවන්. මන් නැහැ කියන්නේ. හැබැයි අනාර ධ්‍යාන ලැබෙන්නේ නිවන් දකින්න බෑ. බ්‍රහ්මත්වයට යන්න පුළුවන්. යම් තාවකාලික තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස යටපත් කරලා ලබන සුවයක් මිනිසෙකුට ලබන්න පුළුවන්. ධ්‍යානයක් ලැබෙනවා. හැබැයි මගඵල වැහෙනවා. මොකද අර මලකට නට්ටු තුන ඔය කසින භාවනා කරලා, ඔය හුලං ඇදලා පිට කරලා, ඔය බඩල පිම්බීම හැකිලිම බලලා කසින භාවනා කරලා ඔය මලකට නට්ටු තුන උදුරලා අයින් කරන්න බෑ. මලකට නට්ටු තුන අයින් කරන්න නම් බුදුහාමුදුරුවෝ අර ඒක ධම්ම සූත්‍රයේ පැහැදිලිව කිව්වා, මේ ආනපාන සතිය සමාධිය සතර කමඨාන් හැටියට අනුසතිය හැටියට වඩන්න ඕන කියලා. ඒක හොඳට තේරුම් ගන්න. ගෞරවනීය අරහතුන් වහන්සේ, මම ඔබ වහන්සේ ප්‍රමුඛත්වයෙන් තිබූ වැඩසටහන් පහකට සහභාගී වුණා. පස්වෙනි වැඩසටහන ඉසින් බැස්සගල තමයි තිබුණේ. ඔබ වහන්සේ දා සත්‍යක්‍රියාවක් කෙරුවා. සියලුම දෙනාට ඒකට අනුගත වෙන්න කියලා කිව්වා. මමත් ඒකට අනුගත වුණා. අම්මට අර විශ්වයට කිරණිකුත් කිරීමේ ශක්තිය කියන එක වෙලා පහළ වුණා. මම ඔබ වහන්සේකින් අහන්නේ, මම ධම්මානුධම්ම පටිපදාවට යොමු වෙලා අනිත්‍ය දුක්ඛ අනත්ත මෙනෙහි කරුවාම මම එදා ඉඳලා දවසට දෙතුන් වතාවක් මගේ තත්ත්වයටපත් වෙනවා. සයනේ නිදීගෙන ඉන්න වෙලාවක වුණත් මට ඒ වැඩේ කරන්න පුළුවන්. එතකොට අපේ කකුල් වලිනුත් ඒ ශක්තිය පිටගෙනා වගේ මට දැනෙනවා. මට තියෙන ප්‍රශ්නේ, ඇත්තට මෙහෙම වෙන්න පුළුවන්ද ගරු සාමින් වහන්සේ? මෙහෙමයි මහත්තයෝ. දැන් ඔය සතර අනුස්සති වැඩිය යුත්තේ කොයි වෙලාවටද? දැන් පැහැදිලිව පිළිසිදුව මට කියන්න, ඔබතුමා ප්‍රායෝගිකව අනුස්සති අතර දැනගත්තා වඩන්න ඕන, කොයි වෙලාවටද වඩන්න? මම ඒක වඩන්නේ මම නිදින වෙලාවට සහ උදේ පන්දර. වැරදි, සම්පූර්ණයෙන්ම වැරදි. දවසේ පැය 24 තුල කොයි වෙලාවක හරි ඔබේ ඇහැට, කන්නට, නාසයට, දිවට, කයට, මනට දැඩි තණ්හාවක්, ආසාවක්, රාගයක්, චන්ද්‍රාගයක්, අභිඉච්ඡය කැමැත්ත බැඳි වුණොත් අන්නේ අවස්ථාවේ අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා ඒකෙන් මිදෙන්න ඕන. ඔබට තරහක්, වෛරයක්, කෝපයක් ආවොත් පැය 24 තුළ ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, යනකොට, එනකොට, කනකොට, මුන්නකොට, නානකොට, වැසිකිලි කැසිකිලි යනකොට, කොයි වෙලාවෙ හරි තරහක් ආවොත් අන්න ඒ මොහොතේ මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩුවොත් හරි. දැන් ඔබ කරලා තියෙන දේ වැරදි. ඒකත් කරලා අරක කළත් එකයි නොකළත් එකයි, ඒක කරලා නෑ කියලා මට පේනවා. ඒක කිරීම අඩුපාඩුවක් තියෙනවා. උදේට කළාට, හවසට කළාට ඕක හරියන්නේ නෑ. තේරුණාද? මෛත්‍රිය, මෙත්තානුස්සතිය වඩන්න ඕන ඔබේ හිත තරහෙන් කිලුටු වෙන්නේ එන ලවස්ස. එතකොට අසුභානුස්සතිය වඩන්න ඕන රාගයෙන් හිත කිලුටු වෙන ඕන මොහොත. ඒක යනකොට, එනකොට, කනකොට, බොනකොට, නානකොට, වැසිකිලි කැසිකිලි යනකොට, වාහනයක් එලවනකොට, කුඹුරේ උදැල්ල වැඩ කරනකොට, ගෙදර ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒ මොහොතේ එතැන්දිම එත්ත එත්ත විපස්සති පච්චුප්පන්නංච යෝදම්. එතකොට මේක ගල් පිළිම වගේ ඉඳලා හරියන්නේ නැහැ. තේරුණාද? වැඳ වැඳ උදේට ගාත කිව්වට හරියන්නේ නැහැ. එහෙමනම් කරන්න බොහොම ඉතින් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. දැන් ඉතින් අද ඉඳන් හරියට කරන්න. එතකොට හරියයි. මෙතෙක් කල් සිදුවන වැරද්දටත් කමා කරගෙන හරියට අද ඉඳන් නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව අනුසතිය අතර වඩන්න. බුද්ධ ශක්තියට අනුගත වුණා නම් අනිවාර්යෙන් මඟපල් ලැබෙනවා. අරියතුන් වහන්සේ, ඔබ වහන්සේට දෙපා නැමද මේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේට යොමු කරනවා. අපි මුල ඉඳලා අහලා තියෙනවා අපේ සාමීන් වහන්සේ, අපේ ජයසිරි මහ බෝධීන් වහන්සේ සතුරු උපද්‍රව නිසා විනාශ වුණා කියලා. දැන් මෙහෙමයි, ලංකාවේ තියෙනවා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට උපකාර වූ සිරි වැඩ උන්න බෝධීන් වහන්සේ නම. ඒ බෝධීන් වහන්සේගෙන් අවුරුදු 182කට පස්සේ, බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 182කට පස්සේ, ඒ බෝධීන් වහන්සේගේ දකුණු සාකාව ගලවලා ගෙනහිල්ලා අර අනුරාධපුරේ අද
වැඩ ඉන්න අනුරාධපුරේ ජයසීමා බෝධියක් තියෙනවා. මේ දෙකම බුදුහාමුදුරුව පිට දුන්න බෝධියත් ඒ පිට දුන්න බෝධියේ දකුණු ශාඛාව. මේ දෙක දෙපළක තියෙන්නේ. මේ දෙකටම ආද බුදුහාමුදුරුව ජයසීමේ ලංකාවේ මිනිස්සු ජයසීමා බෝධීන් වහන්සේ කියනවා. ඒක වරදක් නෑ. හැබැයි ඔබ අදහස් කළේ කොයිකද? අපි අදහස් කරන්නේ කොයිකද? අපි දැන් අපේ ඉතිහාසය සඳහන් වෙන්නේ බුදු පියාණන්සේ පිට දුන් බුදු ස්ථානයේ. ඔව් ඒකනම් අර Siri වැඩ උන්න බෝධිය. Siri කිව්වේ බුදුහාමුදුරුව. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට උපකාර වූ ඇසතු ගහ තමයි Siri වැඩ උන්න බෝධිය. ඒක තමයි Siri වඩුන්න බෝධිය උනේ. ඒක තමයි අර සුදුබෝ අංකුර එන්නේ. අනුරාධපුරයේ බෝධිය සුදුබෝ අංකුරේ එන්නේ නැහැ. ඒක නිසා අර ගලවගෙන ගිහිල්ලා මිනිස්සුන්ට බැඳපු දා ගන්නට සම්මතයෙන් ඉදිරිපත් කළපු තැන්පත් කරපු රෝපණය කරපු බෝධීන් වහන්සේගෙන් ඒ බුද්ධ ශක්තිය එන්නේත් නැහැ. අර සුදුබෝ අංකුරේ එන්නේත් නැහැ. නමුත් මේ බුද්ධ ශක්තිය තියන්නේ කේන්ද්‍රගත වෙලා සියලු පිරිනිවන් පාවදාල් සියලු ලෞතරා බුදුවරුන්ගේ මනෝමයකාය මනෝභාවනීයන් තියෙන්නේ ඔය කියන Siri වැඩවුන්න බෝධීන් වහන්සේ. එහෙම නැත්නම් අර බුද්ධ ශක්තිය තියෙන බෝධීන් වහන්සේ ගාව. ඒ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. ඔබට ඊට වඩා ළඟයි මේ හම්බන්තොට ඉඳලා ඔය ටිකක් දුර ගිහිල්ලා තනමල්විලට, ඊට පස්සේ ඒ තනමල්විලෙන් හම්බගමුව පැරි ගිහිල්ලා බුදුගල තියෙනවා. බුද්ධ ශක්තියට අනුගත වෙන තැන බුදුහාමුදුරුව පිරිනිවන් පාවදාල කුසිනාරා නුවර. අදත් ඔබ බැලුව හැකි කුසි කියන්නේ කෘෂිකර්මය. ඔය වතුර පාරවල්, ඔය ඇලවෙහිලි, ඔය මේ වගා බිම් එදත් තිබුණා. කුසිනාරා කියන්නේ කුසි කියන්නේ කෘෂිකර්මය. ඒක මාගදී භාෂාවේ වචනය. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන වහන්සේට. හොඳයි එහෙනම් දැන් මේ ඉතිහාසය අහන්න ආපු දෙන්න තුන් දෙනා ඇහුවේ නැහැ මොකවත්. ඈ අර බලාගෙන ඉඳගෙන ඉන්නවා. තබ්බීර වෙලා බලනින. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔබේ සැක දුරු කරගන්න, ඔබට හරියට මේ ධර්ම අවබෝධය ලබන්න ආවනම් අහන්න. ඔව් නිකන් ඉන්න එපා. ඔව් කොතනදී හරි අහන්න. නැතුව මේ නිකන් ඇවිල්ලා මට පේනවා කවුද ඉන්නේ කියලා. ඔය කළු කිරණයක් තියෙන ඔය පේනවා නේද? ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ ධර්මය අහලා ඔයක කර්මයක් කරගන්න එපා. ඔය කර්මෙනුත් මිදී නිදහස් වෙන්න. තේරුණාද? ඔය කවුරු හරි ඔබට ලියලා දීලා ලහක්වෙත් තියෙනා වගේ කෙනෙක්. ඔව්. ඈ? ඔය සම්මත කෙනෙක් තමයි ඔය ලියලා දීලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ ගිහිල්ලා අහපන් කියලා. නමුත් ආවට ඇහුවේ නැහැ. අහන්න බෑ. හොඳයි එහෙනම් අපි ඒ අයටත් මෛත්‍රී කරනවා. ඒ අයටත් නිවන් අවබෝධ වේවා කියනවා. ඒ අයටත් සත්‍ය අවබෝධ වේවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා කවුරුත් සාදුකාරයි. දැන් ඉතින් අපි තව විනාඩි දෙක තුනකින් ලබල් දාණයට නවත්තනවා. මොකද සිල් මෑණියොත් විශාල පිරිසක් ඉන්නවා, ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒ වගේම දායක දායිකා උපාසක උපාසිකා පිරිසක් ඉන්නවා. අපේ මිනුවන් සහ මිතුන් ඇතුළු ඒ සහෝදර සහෝදරයන් අන්දර මහත්තයත් ඇතුළුව ඒ වගේම ඒ තව හුඟක් පිරිසක් එකතු වෙලා මේ හම්බන්තොට විතරක් නෙමේ අපේ නාරද හාමුදුරුවොත් අද හදිසියේ දානෙකට ගියා. නමුත් ඊයේ මට ඇවිල්ලා කතා කරලා හම්බ වෙලා කිව්වා ඒ සියලු දෙනාගේ ඒ වගේම බොහෝ පින්වත් පිරිසකගේ සහභාගීත්වයෙන් දායකත්වයෙන් උදව් උපකාර ඇතුව මේ ධර්ම දේශනාව පවත්වලා ඔබ සියලු දෙනාටම දානමය පින්කමක් කළා. දවල් දානයක් පූජා කළා, උදේ දානයක් පූජා කළා. විශේෂයෙන්ම ඒ මිතුන් සහ මිනුවන් ඒ දරුවන්ගේ නමින් මිය පරලොව ගිය ඒ දෙනාගේ සහ ඒ අනික් සහෝදර සහෝදරයන්ගේ නමින් මිය පරලොව ගිය ඒ පියාණන්ටත් අවුරුදු එකකුත් මාස ගානකට පෙර ඒ වගේම මිය පරලොව ගිය අනිකුත් සියලු ඥාතීන්ටත් අපි විශේෂයෙන්ම කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් සසර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවෙන් සුවපත් වන්නට මේ පින උපකාර වේවා හේතු ආසනා.
එවගේම ඔබ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය මව්ද මව්පියන් ඥාති මිත්‍රාදීන් හිතවතුන් දූ දරුවන් නෝන මහත්තයලා මහත්තයලා බොහෝ දෙනා ඉන්න පුළුවන් ඒ මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් කැපකොට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් සසර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවෙන් සුවපත් වන්නටම මේ පින උපකාර වේවා හේතු ආසනා ඒ වගේම පින් ගන්නට බලාපොරොත්තුෙන් ඉන්න බොහෝ දෙවි දේවතා වූතේ උපරේතෝ පරදත් වූ ජීවීන් අසංතල් වලින් ආ වූ රූපී අරූපී දෙවි දේවතාවුන් බ්‍රහ්මයන් ඇවිල්ලා ඉන්නවා ඒ සියලු දෙනාටත් කැපකොට පින් අනුමෝදන් කරලා පින් පවරලා මේ ඔබ අප සියලු දෙනාගේ ඒකාබද්ධ ශක්තියෙන් පවරන කැපකොට පින් අනුමෝදන් කිරීමෙන් ඒ අයටත් සිතක් ශාන්තියක් සැලසේවා ධර්මය අවබෝධ වේවා මගපල් ලබන්නට මේ පින උපකාරයක් වේවා හේතු ආසනා. ඒ වගේම මේ ධර්ම දේශනාව නවත්තන්න නන්නයුරින් කටයුතු කරපු සම්මත ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම පොලිසිය පැමිණිලි කරපු සියලු දෙනාටත් අපි සියලු දෙනාටත් මෛත්‍රී කරනවා මෙත්තා කරුණා මුද්දා උපේක්ඛා පතුරවන ඒ සියලු දෙනාටත් මේ ධර්මයේ තියෙන වැදගත්කම වටිනාකම තේරුම් ගන්නටම මේ අවස්ථාව ඒ සියලු දෙනාටත් අපි මෙත්සිතින් ඒ අයටත් මෛත්‍රී කළා ඒ අයටත් යහපතක් සිතක් ශාන්තියක් සැලසේවා කියලා සාදු කරා. දැන් ඔබ සියලු දෙනාටම අපි පින් දෙන්නේ නැහැ පින් පවරන්නේ නැහැ පින් අනුමෝදන් කරන්නේ නැහැ. ඔබෙන් ඉල්ලන්නේ මේ අනුස්සති අතර තේරුම් අරගෙන ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී තරහා ගන්න එපා මෙත්තා අනුස්සතිය වඩා. දැඩි ලෝභයක් ආසාවක් ඇති කරගන්න එපා අසුභානුස්සතිය වඩන්න විශේෂයෙන්ම මේ කිසිව දෙයක් නිච්ච කරගන්න එපා සුඛ කරගන්න එපා අත්ත කරගන්න එපා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගන්න නිච්ච සුඛාත්ත හිතෙන් අයින් කරන්න මරා දාන්න නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග තේරුම් අරගෙන සතර අනුස්සති වඩලා මගපල් ලබන්නට සද්ධා ඉන්ද්‍රිය මතු කරගෙන බුද්ධ ශක්තියට අනුගත වෙන්න කියලා ඔබ සියලු දෙනාටම අපි ආයාචනා කරනවා. ඒ අනුව ඒ පින් බලාපොරොත්තු වන සියලු දෙනාට කැපකොට පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියලා පින් දෙන්න පින් පවරන්න පින් අනු. ඉත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතාන්තු ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගම් සතං සමා හෝතු යාව නිබ්බාන පක්ඛියා. හොඳයි ඔබ සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වා ශාන්තියක් වා සුවපත් වේවා ධම්මානුධම්ම පටිපදාවේ ඇතිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ සියලු ධර්ම කරුණු කාරණා ඔබ සැමටම උපකාර වේවා උපනිශ්‍රය වේවා හේතුවා.